सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। धाम करो टीका कथा करो मैं මේ කතා කරන දහම් කරුණු ටික ගොඩාක් සියුම් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් හිත එහාට මෙහාට දුවන්ට නොදී දොරට ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධුනොත් තමයි අපිට මේ දුක් සහගත සතර ගමන නිමා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී කලින් මේ දුක ඇති වෙන හේතුව, මේ දුක නැතිවීම, මේ නැති කරන මාර්ගය කියලා දැනුමක් දෙන්නට ඕනේ. යම් වෙලාවකදී එහෙම දැනුමක් දැක්මක් නැතිනම් ඒ දැනුම දැකීම ඇති වෙන විදිහට ඉතාමත් නිවැරදිව මාර්ගයේ තියෙන ධර්මතාවයේ උපදින ආකාරය හෝ දැනගල තියෙනට ඕනේ. අපි කියමු පසේබුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ඉස්සර වෙලා මේ දුක ඇති වෙන, මේ දුක නැතිවීම කියන ධර්මතාව ටිකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාට නුවණින් මෙනෙහි කරනකොට, සම්මර්ශනය කරනකොට අවස්ථානුකූලව හැබැයි මෙන්න මේ දුක ඇති වෙන හේතුව, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය කියන නුවණ පහළ වෙලා දුක් නැති කරන ප්‍රතිපදාව උපදවාගෙන සතර ගමන අවසන් කරනවා. ඉතින් අපි එතෙන්දි ගොඩක් දුක ගැන ජීවිතයේ සතර ස්වභාවය කතා කරලා තියෙනවා. මේ ආයතනයන්ගේ පැවැත්ම දුකයි කියන එක දුකට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව උපාදානයෙන් නැති කිරීමෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියලා අපි කතා කරලා හල තියෙනවා නේද? එතකොට ඒ දුසුභාව අපි ඒ දුක පිළිසින දැකලා තණ්හාව දුරු කරලා නිවන දුකේ නිරෝධී සාක්ෂාත් වෙන විදිහට මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව එතනදිත් මම මතක් කළේ මාර්ගය ගත්තත් මාර්ගයේ තියෙන ගොඩාක් පරාසයන්. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. තොට විදර්ශනා ඥාන ඉගෙනට ඕනේ, සත්‍ය සුද්ධිය ඉගෙනට ඕනේ. එතකොට හැබැයි මේ එකක්වත් අපි හිතලා කරන්න ඕනේ දේවල් නෙමෙයි, කෙරෙන්න ඕනේ දේවල්. එතකොට එතෙන්දි බුදුරජාණන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කොට පනවවදාළ ධර්මයක් තියෙනවා. එතනවර මම මතක් කරන්නේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත්වන තේ ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දැකලා එක දවසක් ජීවත්වනත් වටිනවා කියනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ලෝකයේ ඇතුලේ අපිට ඕනතරම් මෝඩකමක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ක්ලේශ අනුසය කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ අනුසය කියන ධර්මතාවය දුරු කරන්න හම්බ වෙන්නේ නැහැ ලෝකෙ තුල. මොකද අපි මේ ලෝකේ ඕනම කෙනෙක් මොනවා හරි දෙයක් ගැන නුවණක් හරි මෝඩකමක් හරි ඇති වෙන්නේ ඒ පිළිබඳ දැනුමක් දැකීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ස්පර්ශ ආයතනයේ උපන්නාම. උදාහරණයක් ඇතුළේ කිව්වහම ඇහෙන රූපයක් දැක්කට පස්සේ අපිට ඒ දකින රූපය සංගයා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවණක් හරි නැත්නම් ඒක නිට්ටයයි සපය ආත්මයි කියලා මූලකම කරේ ඇති කරගන්න පුළුවන්. කාණ්ඩ ශබ්දයක් නාසයට ගන්ධයක් වගේ අරමුණු උපන්නට පස්සේ
ඒ ස්පර්ශ ආයතන 6 ඇතුළේ දැනුමක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ලෝකෙට කවදාවත්ම අනුසය ධර්මතාවයේ අනුසය කියන ධර්මය නැති වෙන්නේ නැහැ. නැති කරන්න බැහැ. මොකද ඒකට හේතුව මේ ස්පර්ශ ආයතන 6 ඇතුළත නෙමෙයි අනුසය කියන එක තියෙන ස්පර්ශ ආයතන 6 දැනීමට දැකීමටව නොවාපු පැත්තක තියෙන කෙලෙස්ය. ඒකයි දැන් ලෝකෝත්තර මාර්ගයෙන් ගෙවෙන්නේ අනුසය ධර්මතාව විතරයි. අනුසය ධර්මතාව ගෙවෙන මට්ටමේ ඥාන දර්ශනයකට කියන නම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට ඒක මෙහා ලෝකෙ තුල පවතින කිසිම නුවණකට අනුසය කියන ප්‍රේස අනුසය කියන ධර්මතාවයේ දුර වෙන්නේ නැහැ. අනුසය ධර්මතා හතක් තියෙනවා. එතකොට දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියලා මේ වගේ අනුසය ධර්මතා හතක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුසය ධර්මතා ටිකක් දුරු වෙන විදිහට තමයි මේ ස්කන්ධයක උදේ වෙන්නේ. ස්කන්ධයන්ගේ උදේ වෙයි. අපි මෙලින්ම ඒ ගැන කතා කරමු. මොකද මේ ස්කන්ධයන් උදේවේ අපි දැක්කාම අපිට හිතෙන්නේ අහුවහමත් ඒක එච්චර මහ ගැඹුරක් නැහැ වගේ. නමුත් ඇත්තටම ගොඩාක් සිං, ගොඩාක් ගැඹුරු මෙතන දර්ශනය. එතකොට අර බුදුරජාණන් දේශනා කරන්නේ විදුලි ආලෝකයෙන් අසලොමක් සියක් වර පලාගෙන යන විදුලි විදුල්ලකට වඩා සිං මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා. එතකොට මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණ තුලින් සම්පූර්ණ චතුරාර්ය සත්‍ය මේක මාර්ගයේ වැඩෙනවා නම් මාර්ගයේ වඩනවා කියන්නේ මාර්ගයක් වඩනවා කියන කාරණාව තුල තියෙනවා ඒ මාර්ගයේ වඩනවා කියන එකෙන් කරන්නේ මොකද දුක පිළිසින දකින කම ඇති කරනවා තණ්හාව දුරු කරනවා Nirodhi කියන එක සාක්ෂාත් කරවනවා කියන කාරණා ටික තමයි කරන එකටයි මාර්ගය කියලා කියන්නේ එහෙම නැතුව වෙන මාර්ගයක් එකක් නැහැ අපි සීලයක පිළිතුලා සමාධි වඩවල විදර්ශනා කරනවා කියලා මාර්ගය වඩනවා කියලා කිව්වත් හොඳට හඳුනගන්න ඕනේ මේ මාර්ගයෙන් කරන දේ මොකද්ද? මේ විදිහට මාර්ගයක් වඩනකොට මේ පංච උපාදානස්කන්ධයේ දුකයි මේ ලෝකයේ දුකයි භවයේ දුකයි සතර දුකයි කියන කාරණාවේ අවබෝධයෙන් පුරවනවා. එතකොට මේ ලෝකයේ ආරම්භය යම්තාක් ආකාරයක අපේ මනසේ ඇලීමක් දැටීමක් තියෙනවා නම් තණ්හා උපාදානයක් තියෙනවා ඒකම ගෙවනවා ටික ටික මේ අවබෝධය. එතකොට යම් දුකේ නිරෝධයක් තියෙනවා නම් දුකේ නැතිවීමක් තියෙනවා නම් ඒ නිරෝධය සාක්ෂාත් කරගන්න එක තමයි මාර්ගයෙන් කරන්නේ. එතකොට මේ අනුසය ධර්ම ගෙවලා මේ මාර්ගය වඩනවා කියන කාරණාවෙන් කරන්නේ ඔන්න ඔය ධර්මතා හතර පුරවන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගත්තාම ගැඹුරට තොඩ සියුම් ස්වභාවයක්. ඒ කියන්නේ තූලං අනුන් කියලා. ඒ කියන්නේ තූල කියන්නේ මහා. අනුන් කියන්නේ සියුම්. සියුම් බව ඉතාමත් මහා. සියුම් ස්වභාවය හරි විශාල. ඒ කියන්නේ ලොකු සියුම් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ සියුම් ස්වභාවය නිසාම තමයි ඔය ධම්මසංගනේ ප්‍රකරණ වල වගේ ප්‍රකරණ වල රූපය ගැන එතකොට රූපයේ විවිධ ප්‍රභේද ගැන එතකොට නාම ධර්ම ගැන චිත්තජයිතිය ගැන වෙන 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 වෙනම කඩලා පෙන්නලා දෙන මේක නිබර කරා. මම ඉස්සෙල්ලා මේ දර්ශනය ගැන කතා කරන්න ඊට පස්සේ අවශ්‍ය වුණොත් ප්‍රශ්න වැඩි කියනවා අපි කතා කරමු. එතකොට එතෙන්දී ස්කන්ධයන්ගේ උදේවේදී බුදුජානන් වහන්සේ පෙන්නනවා මේ ටික ඉගෙන ගත්තම සම්පූර්ණ මාර්ගය අපිට පිරෙනවානේ මාර්ගය පුරවන්න පුළුවන් වෙනවා. දෙටි කනබුන ආහාර නිසා රූපය ඇති වෙනවා, ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති වෙනවා, නාම රූප දෙක නිසා විඥාන ඇති වෙනවා කියලා අවස්ථා ටිකක් තියෙනවද? අවස්ථා පළවෙනි එක මොකද්ද? ආහාර නිසා රූපය ඇති වෙනවා. දෙවෙනි එක ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන තපසකින් නාම කියන ටික ඇති වෙනවා. ඊට පස්සේ ඒ නාමය මේ රූපය මේ නාම රූප දෙකම උදව් කරගෙන ඊට පස්සේ ඇති වෙනවා
විඥානය නැත්නම් ධර්ම කියන්නේ. ඒක උදේ දැන් අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක්. ඔන්නෝ මේ අවස්ථා තුන අපේ ජීවිතෙන් අපි දැනගන්න ඕනේ. අපි දැකගන්න ඕනේ. එතකොට කන තුන ආහාරයෙන් නිසා රූපේ ඇතිවෙනවා කියලා කියනකොට රූපේ කියලා කියන්නේ කන තුන ආහාර නිසා රූපය ඇතිවෙනවා කියන එක අපි කොහොමද දැක්කේ? රූපය කියලා ගත්තාම චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතං උපාදාය රූප. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප. අපි ඔක කෙටි වශයෙන් ගත්තාම ඇහැයි ඇහැට හම්බෙන රූප, කන කනට හම්බෙන සත්ත්‍ය, නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතන ටික රූප ටිකට යනවා. ආහාරයෙන් සල් රූපය හැදෙනවා කියන කාරණාව. එතකොට වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙන එකට කියනවා ස්පර්ශ නිසා නාම ධර්ම කියලා. එතකොට අපි රූපයක් සත්‍යයක් දැනගන්නවා. දැන් මල් පෝෂ්‍ය විත්‍ය කියලා මොනවද දැනගන්නවා? අනේ දැනගන්නවා කියන එක තමයි විඥානය කියන්නේ. එතකොට මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණා. එතකොට කොහොමද මේ දැනගැනීම හරහා අපිට මේ ආර්යෂ්ටාංග මාර්ගයට වැඩෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. මොකද ආර්යෂ්ටාංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව මේ ස්කන්ධයෙන් උදේ කියන පොඩි තැනකින් වෙනවා කියනකොට ඒක ලොකු පරාසයක්. අපි හොඳටම දන්නවා නාමයන්තයටත් යන්න බෑ, රූපයන්තයටත් යන්න බෑ විඥානම් මැජ්ජේ. එතකොට ස්පර්ශයන්තයටත් යන්න බෑ, ස්පර්ශ සමුදයන්තයටත් යන්න නැතුව විඥානම් මැජ්ජේ. අතීතන්තයට යන්නත් බෑ, අනාගතන්තයට යන්නත් බෑ, වර්තමානයේ නැදයි, සැපපැත්තට යන්නත් බෑ, දුක්පැත්තට යන්නත් බෑ, උපේක්ෂාව නැදයි කියන. එතකොට සක්කාය අන්තයට යන්නත් බෑ, සක්කාය සම්පේට යන්නත් බෑ, සක්කාය නිරෝධය නැදයි කියලා මේ එක සිද්ධියක් තුළ කෝපික වෙන්නත් තුනේ. හරි. දැන් ওই අවස්ථා තුනක් මම කතා කළා. අපි ඔක පොඩි උපමාවක් කියන්නම් කියලා උපමාව අනුසාරයෙන් අපි පොඩ්ඩක් කතා කරමු. මම පහුගිය සාකච්ඡාවේදීම කතා කළා මේ කතා කරන දේ තුළ හරිම සිවුම් සිද්ධියක්. ඔය කතා කරන වචන ටික නෙමෙයි, ඒ වචනේ ඊට පස්සේ අපේ ජීවිතයට අදසකලහම අපි හිතාගෙන ඉන්න මේ මුළු ලෝකෙම හරියට කිසිම වෙහෙසක් බරක් නැතුව දිය වෙලා යනවා. හරියට අයිස්කැටයක් අරගෙන එළියකින් තිබ්බසම නොබෝ වෙලාවකින් දිය වෙනවා වගේ අපි මෙච්චර ඇත්තයි කියලා හිතාගෙන මුළු ලෝකෙම දිය වෙනවා හරියට නිනුවා කියලා. ඒකද කිසිම වෙහෙසක් බරක් දුකක් නැතුව තමන්ගෙන් තව කෙනෙකුටවත් තව කෙනකින් තමන්ටවත් දුකක් බරක් වෙහෙසක් නැති වෙන විදිහට. හරි. ඒකෙදි දැන් මම මුලින් මතක් කරන ස්කන්ධය මුදිරේ ප්‍රධාන අවස්ථා තුනක් නේ. දැන් මම පොඩි උපමාවක් කියනවා කියලා දෙනවා. මෙන්න මේ ඉස්සෙල්ලාම මම කතා කරන උපමේයය බලා ගන්න බොහොම පහසු උපමාවක් තේරුම් ගන්න. උපමාව හොතර දැක්වෙන උපමාව ගොඩක් පහසු. මම කියුවේ දැන් අපි කවුරු ටීවී බලනවානේ, ටීවී බලලා තියෙනවානේ. එතකොට ටීවී එකක් ගත්තාම ටීවී එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ගත්තෝ. ටීවී එකක් කියලා කියන්නේ රූප හදන මැෂින් එකක්, රූප හදන යන්ත්‍රයක්. ඒකෙන් කියවම ඒ කියන්නේ අපි දන්නවා ඔය රූප වාහිනී විකාශන මධ්‍යස්ථානයකින් වැඩසටහනක් ඉදිරියව හරිනකොට එතකොට ඒක තියෙන්නේ තරංග වශයෙන්, තරංග ස්වභාවයක්. එතකොට ඒකට කියනවා සුද්ධ තරංග වගේ තමයි සුද්ධ තරංග කියලා. එතකොට ඒ සම්ප්‍රේක්ෂණ කුරුණු වලින් මොකද කරන්නේ, තරංග ස්වභාවයක් තමයි ස්වභාවය. ඒක සමහර විටක ගොඩාක් වෙලාවට පොළොවට තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ. මොකද පොළොවේ හැපිලා ඒකේ විකාශන වේගය වැඩි නිසා. එතකොට ඔය ඒ විකාශනය කරන තැනක තියෙන්නේ ආලෝක තරංගය, ශක්ති ස්වභාවය, තරංග ස්වභාවය. එතකොට අන්නේ ඒ තරංග ස්වභාවයක් තියෙන තැනක එක් ඒවා අල්ලගෙන රූපයක් මවන්න පුළුවන්, රූපයක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ටීවී එක කියලා කියන්නේ. එතකොට දැන් මේ අහසේ පවතින තරංග ස්වභාවය රූප විදිහටම තිබුණා නම් අපිට ඔහොම මැෂින් ඕනේ නැද්ද? ඕනේ වෙන්නේ නැහැ. ඕනේ වෙන්නේ.
රූප වායනේ කියලා කියන්නේ නිතරම රූප තමයි මේකේ මෙයා හැන්ඩ්‍රැක් කරන්නේ රූප තමයි උපදී. එතකොට මේක ඇත්තටම රූප වාහිනීට රූප බලන්න බෑ රූප හදන්න පුළුවන්. රූප හදන මැෂින් එකක් තමයි රූප වාහිනී කියන්නේ. එතකොට මොකදද බලන්න රූප වාහිනී ඇතුලේ තියෙන රූප ටික. ගත්තාම ඒ රූප වාහිනී තිරේ ඇතුලේ පෙනෙන රූප අහස්සේ නැත්තම් අර සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේදී ඒ විදිහටම ආපු රූපයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම රූප එනවද? එහෙම එන්නේ. එහෙම රූප පොරවක්. අර තරංගයක් තියෙන තැනක එතන. එතකොට ඒකද ගමන් කරන හර්ට්ස් සංඛ්‍යාවක් තියෙනවා මම හිතන්නේ. ඒක හොඳ බාරු කරනවා තව වෙන එකක් හම්බ වෙයි. එතකොට ඒ වගේ හිතුවට බලන්න තරංග ස්වභාවයක් තියෙන තැනක ටීවීකින් තමයි රූප කියන එක හදන්නේ. මොන පළවෙනි අතිය. ඒක. හොඳයි දැන් අපේ ගෙදර තියෙන ටීවී එක ඔන් කරලා තියනවා තරංග එනේ වාල්ලාගෙන රූපත් හදනවා. හැබැයි අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් පේනවද අපිට? බැ. මොන පළවෙනි අවස්ථාව තමයි ටීවී එක නැමති මැෂින් එකෙන් කරනව මොකද්ද? රූප හදන එකක්. ඕකම කරනවා ශබ්දයක්. ශබ්ද තරංගයක් තියෙනවා. ශබ්ද තරංගයක්. ඒ ශබ්ද තරංග කියන ස්වභාවය අල්ලලා ශබ්ද රූප හදන මැෂින් එකක් තමයි ගුවන් විදුලිය කියලා කියන්නේ. එතකොට ඔන්න ඒ දෙකෙන් ඒ වගේ මැෂින් දෙකක් තමයි රූප හදන ශබ්ද හදන මැෂින් දෙකෙන් රූප ශබ්ද හදුව. හැබැයි අපි අහුවේ නැත්නම් අපි බැලුවේ නැත්නම් අපි දන්නේ. එතකොට දෙවනි එක අපි ටීවී එක දිහා බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා වගේ. ඔන්න දැන් ටීවී එක දාලා තියෙනවා. නමුත් අපි බැලුවේ නැත්නම් කේන්නේ. දෙවනට මොකද කරන්නේ අපි? ඒ දිහා බලනවා. බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා. ඊට පස්සේ තුන් වෙනුවට බැලුවට පස්සේ බලන රූපේ හරඹය අහවල් කෙන අහවල් දී කියලා විස්තරෙකුත් අපි දැනගන්නවා නේ. රූප වහින්නෙන් රූප හදනවා. ඊට පස්සේ ඒක දිහාවට අපි නැඹුරු වෙනවා බලනවා. වැදුවට පස්සේ විස්තරයක් දැනගන්නවා. අපි ටීවී එකක් බලනවා කියන තැනක බලලා යමක් දැනගන්නවා කියන තැනක අවස්ථා තුනක් තියෙනවා නේද? ටීවී එකෙන් රූප හදනවා කියන එක නොකළා නම් අපිට අනිත් ඒවා මුකුත්ම කතා නැහැ. ඒක හැදුවත් අපි බැලුවේ නැත්තම් ඒත් නැහැ. එතකොට බැලුවොත් අපි ඒ ගැන විස්තරයක් ගන්න නැත්තම් දැනගන්න නැත්තම් ඉස්සෙන්නේ දැනගන්න ඕනේ. එතකොට තමයි අපි විස්තරයක් ගන්න. මොන ඔය සිද්ධිය මතක තියාගන්න ඔය කොමාව අපි තව නිබර කරගන්න ඕනේ කියලා නිබර කරගමු. ඒ වගේ මේ ලෝකේ යථාභූත ස්වභාවය යථාභූත කියලා කියන්නේ යම්සේ පවතීද එසේ ඇත්ත ඇති ඇති ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය යථාභූත ස්වභාවය කියන බතර පංචමාභූත කියලා හඳුනන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන අවකාශ ධාතු කියලා කියන පංචමාභූත කියන්නේ. එතකොට තව පැත්තකින් අපිට කියන සුත්‍රාෂ්ටකය කියලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සියුම් සියුම් රූප කලාප සම්‍යක් කියන අෂ්ටමක රූප කලාප කියන මෙන්න මේ යථාර්ථයට ගත්තා. තාපත්‍යක ගත්තා මේ භෞතික වස්තුවක පදාබිදේ. ගත්තා මේක චරෝලටම ගියාම විද්‍යුතියක් තියෙන, චලිතයක් තියෙන, තරංගයක් තියෙන. හරිද? එතකොට අපේ මේ ඇහැ කියන්නේ පුරාණ කර්මය නැමැති කර්මයකට කර්මය නැමැති හේතුවකට ආහාරය කියන ප්‍රත්‍යයෙන් හැදුණු ඉන්ද්‍රියක් මේ ඇහැ. කන බොන බත්පාන් කවපු මුන්නට කියන ආහාරය නිසා තමයි මේ ඇහැ පවතින්නේ. කන බොන ආහාරය නිසා අපේ ශරීරේ ආපමස් දී හැදෙනවා. එතකොට බලන්න මේ ඇහැට තුනක් සියුම් සියුම් සිරා තියෙනවා මේ ලේ අරගෙන එන කොටස් ඇහැට. ඇහි අවශ්‍ය පෝෂක ටික ඔක්කොම ලේ හරහා තමයි පවතින්නේ. එතකොට එහෙම නැත්තම් ආහාර නැත්තම් ඇහැ කියන එකක් පවතින්නේ නැහැ. කන ආසේ දිය ශරීරය කියන එක පවතින්නේ. ඒතර කන බොන ආහාරය නිසා මේ ඇහැ හැදුවාම
මේ ඇහැ හරියට ටීවී එකක් වගේ. ටීවී එකක් කියලා කියන්නේ උන් ඔය මේ අවකාශ ධාතුවේ හැම තැනම විසිරලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන සියුම් ධාතු ස්වභාවය ගත්තහම ඒ ධාතු ස්වභාවයේ දිග්ග රවුම් හතරස් කියලා එහෙම හැඩතලහනක් මුකුත් නැහැ ධාතුවට. යථාර්ථයේ තරංග ස්වභාවය අන්නේ ඒ ස්වභාවය තියෙන තැනක රූප හදන්න හදපු මැෂිමක් තමයි මේ හැදෙන්නේ. ඒ කියන්නේ මේ අපිට ඕන තරම් විස්තර කරන්න පුළුවන් රූප පේනවනේ. හැබැයි මේ රූප මේ විදිහට පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ ඇහැට. මේ ඇහැට. මේ ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් නෙවෙයි රූප හදන්න තියෙන මැෂින් එකක්. අපි හිතාගෙන ඇහැ කරන්න රූප බලනවා කියන එකද? අපි ඒක බලමු. එතකොට බලනවා කියන එකද ඇහැ කරන්නේ හදනවා කියන එකද කියලා. එතකොට මේ හැම වෙලාවෙම වෙන්නේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මහ භූත ටිකට ආලෝකයේ වැටුනහම ඒ ආලෝකයේ පරාවර්තනය වෙලා මේ ආලෝක පරාවර්තනයක් තමයි මේ ප්‍රසාදීගාවට එන්නේ හැම වෙලාවෙම. එතකොට ඒ වගේ ඒකයි දැන් ඔය වර්ණාවලියක දිහම අපිට පේන්නේ දැන් හිරුවිලි නිසා වැටෙන ආලෝකයේ යම් වස්තුවකට වැටුනහම කොළපාටට වස්තුවක් පේන්නේ අනිත් වර්ණයේ උරාගෙන කොළපාට විතර පරාවර්තනය වෙනසයි අපිට පේන්නේ. මේ වස්තුවට වැටෙන හැම ආලෝකයක්ම උරා ගන්නවා නම් ඒ වස්තුව පරාවර්තනය නොකරයි නම් අපිට පේන්නේ. එතකොට අපිට මේ රූපයක් හැටියට හැට හදන්න පුළුවන් තැනක තියෙන්නේ සියු මෙන්න මේ වගේ තරංග ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ඇහෙන් කරන පළවෙනිම දේ තමයි මොකද්ද? සියුම් ධාතු ස්වභාවයක් තියෙන තැනක රූපයක් හදනවා කියන්නේ. කනබුන ආහාර නිසා ඇහැ හැදෙනවා. ඇහැ නියෝජනය වෙනවා ආහාරය දක්වා. කනබුන ආහාරයේ තව පැතිකඩක් තමයි ඇහැ. ඇහැ කියන්නේ ආහාරයේ තව නම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන් යම් කෙනෙක් කබලින්ක ආහාරය පිළිසින් දැක්කොත් යම් සංයෝජනයකින් බැඳුණු පුද්ගලයා මේ ලෝකෙට එන මේ සංයෝජනය ඇතද? මොකද ආහාරය පිළිසින් දැක්කොත් සම්පූර්ණ කාම භවයෙන් මිදෙන කාම රාග සංයෝජනය අතහැරෙනවා. ඒ කියන්නේ රූපයේ පිළිසින් දැක්වා යන ධර්මයට යනවා. මේ ඇහැ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු ධර්මතාවය. ඇහැ නිසා නම් මේ බසු රූප හදන්නේ. ඇහේ ස්වභාවය තමයි මේ විදිහට රූප හදන්නේ. ඒ නිසායි කනබුන ආහාරය නිසායි රූපය හැදෙන්නේ කියලා කාරණාවක් කියන්නේ. ආහාර කනබුන ආහාරය නිසා හැදෙනවා. ඇහෙන් මොකද කරන්නේ? තරංග ස්වභාවයක් තියෙන තැනක, ඒ කියන්නේ රූප කියලා යමක් මෙහෙමම තියෙන ඒ රූප දකින්න මෙහෙම හැකෝන්න හිතට කෙටිම රූප වලට පුළුවන්. නමුත් ඇහැ කියන ධර්මතාවයෙන් කරන්නේ මේ විදිහට රූප හදනවා කියන ධර්මතාවය. ආත්ම රූපය. හැබැයි දැන් ටීවී එකේ රූප හදුවා වගේ ඇහැ නිසා මේ සුත්‍රාෂ්ටක මට්ටමේ තියෙන සියුම් සියුම් රූප කලාප තියෙන තැනක තව තැත්තෙන් ගත්තාම දුක් 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 පුඩාක් තියෙන තැනක ඇහෙ මොකද කරන්නේ? මෙහෙම උදාස එකතු කළ සටහනක් හදලා දෙනවා. රූපයක් හදනවා. ඊට පස්සේ දැන් ටීවී එකෙන් රූප හැදුවා පළවෙනි අවස්ථාව වගේ කනගුණ ආහාර නිසා ඔන්න දැන් රූපය හදලා දෙනවා. ඊට පස්සේ අපි ටීවී එක දිහා බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. ඒ වගේ දැන් මේ ඇහෙන් රූප හදලා තිබුණත් හිත ඊට අනුගත උපන්නේ නැත්තම් රූප පේන්නේ නැහැ. ඒ හින්දා හැතුකයක් දෙක තියෙන තැනට හිත ඊට අනුගත උපදිනකොට චක්කු විඥාන උපදිනකොට මොකද වෙන්නේ? රූපේ පේනවා. මේ රූප දකින්නවා කියන දර්ශන කෘත්‍ය කරන හිතේ ඇහෙන් නෙමෙයි රූප දකින්න දර්ශන කෘත්‍ය කරන හිතට කියන චක්කු විඥාන කියලා. දර්ශන කෘත්‍ය කරන්නේ හිතේ. ඒ දර්ශන කෘත්‍ය කරන හිතට කියන චක්කු විඥාන කියලා. ස්පර්ශය නිසා නාම කියලා කිව්වනේ ගැති. ඒ තමයි මේ ඇහැ රූපයක් තියෙන තැනට චක්කු විඥානයේ ලැබුණාට පස්සේ පෙනෙනවා කියන කාරණාව උනා කියන එක ටිකයි එකෙක් එක. ආහාරය නිසා රූපය හැදුවා, ස්පර්ශය නිසා පෙනීම උනා කියන එකයි මෙතෙන් කියන්නේ.
ඊට පස්සේ නාම රූපපච්චය විඥානං කියලා කියන්නේ ආහාරයන් රූපයක් හැදුවා හිත ඊට පැමුණු තැනේ නිසා ස්පර්ශ නිසා පෙනෙන කම වුණා ඊට පස්සේ ඒ රූපයේ පෙනෙන කම දෙක නිසා දැනගන්න දැන ගැනීමක් වෙනවා කියන එකයි කියන්නේ එහෙම දෙන්නේ අපිට නේද හරි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ එකම එක කාරණාවක් ඒ කියන්නේ මෙතනදී මේ ස්තන්දින් දිවල් ගොඩාක් කියුම් කියලා කියන්නේ අපිට පිළෙන්ද තියෙනවා ආපහු බලුවාම අහකට ගියාම නෑ ආපහු බලන වාරයක් ගන්න තේින්ද තියෙනවා ඇල්ගෝ තල්ලන්න පුළුවන් මේ කාරණා හින්දායි මෙහෙම ධර්මතාව ගැච්චුවට මොන විදිහට අපේ හිත පිළිගන්න කැමතිද අපි හිතාගෙන ඉන්නේ අපි උපදින්න කලින් අපි මේ දකින විදිහේ රූප තියෙන ලෝකයක් තිබුණා මේ ගෙවල් දුරව ගොඩනැගිලි ගස් කොළන් තියෙන අපි දකින විදිහේ ලෝකයක් තියෙන තැනකට අපි උත්පත්ති වශයෙන් ආවේ ඒ තියෙන ඒවයි එක්ක අපි ජීවත් වෙනවා ඒ ගොඩනැගිලි මේ ලෝකයේ තියෙද්දි අපි මරලා යනවා වගේ දැන් අපි හඳුනගන්න තියෙනවා ඒකට හේතුවක් තියෙන්නේ චක්කු විඥානේ ඉපදුනට පස්සේ අපි යම් වස්තුවක් දකින්නේ අපිට දැකීමට එනකොට හැම වෙලෙම කලින් ඇහැ රූප දෙක තියෙන හින්දා අපිට හැම වෙලාවෙම දැනලා තියෙන දෙයක් හම් වෙනවා වගේ මේ වෙලාව තියෙන්නේ අපිට ස්කන්ධේ මම කියපේක තේරුණාද ඒ කියන්නේ දැන් මම මේ කුටුව දිහා චක්කු විඥානේ උපන්නාම මට කුටුව දකින්න පුළුවන් හැබැයි චක්කු විඥානේ උපදින්න කලින් ඇහැ රූපයේ දෙක තියෙන්නේ දැන් චක්කු විඥානේ උපදින්න එතකොට මේ තියෙන ශේෂ්ත්‍රයක දෙයක් දැක්කම තමයි අපිට තේරෙන්නේ හැබැයි මේ ස්කන්ධයන්ගේ උදේ වේ ගන්න නුවණින් තමයි කියන්නේ නෑ ශේෂ්ත්‍රය තදාගෙනමයි බලන්නේ කියන දේ බලනවා නෙමෙයි කියන්නේ එතකොට අපි ඔක තව මෙහෙම උපමාවක් ගමු පොඩ්ඩක් නිරුභුව කියන එක ගන්න නිරුභුව කියලා කියන්නේ ওই ගඩොල් පූර්ණයකට එහෙම ගින්දර දාලා දවස් දෙකක් තුනක් ගියාම නිමුවත් අර උඩින් දැල්දැල් නැගෙන ගතියක් තියෙන නේද ඒක නිරුභුව ගතියක් කියන්නේ තරංග ස්වභාවය හරි ඒ මිරිගුගතිය තියෙනතට මේ ඇහැ හරවන්න ඇහැ හරවපු ගමන්ම ඇහෙන් මොකද කරන්නේ තග්ගල් ජලය වගේ රූපයක් හදනවා තියෙන්නේ මිරිගුගතිය තියෙනතට ඇහෙන් මොකද කරන්නේ ජලය වගේ රූපයක් හදනවා ඒ ඇහැයි ජලය වගේ රූපයයි දෙක තියෙනතට චක්කු විඥානය බැහැ චහොතට මතක තියාගන්න චක්කු විඥානය බැමිනෙන්නේ නැහැ ඇහැයි තරංගයි කියන දරද ඇහැ නිරුගයි අතරට නෙමෙයි චක්කු විඥානේ දෙන්නේ. ඇහැ හරවන්නේ ඉස්සෙල්ලාම කොහටද? නිරුග ස්වභාවයටයි. නිරුග ස්වභාවයේ තියෙන තැනට ඇහැ හැරෙගොහම ඇහි හදනවා මොකද්ද? අපි ජලය කියලා විස්තර කරන විද්‍ය රූපයක් හදනවා. රූපයක් හදනවා. ඒ ඇහැයි ඒ රූපයයි ජලය වගේ රූපයයි ඇහැයි කියන දෙන්න තියෙන තැනට තමයි චක්කු විඥානේ දෙන්නේ. ප්‍රමුණම චක්කු විඥානේ ඒ රූපය දෙයක්. කියුනම ආ වතුර වගේ කියලා අපි හිතනවා අපි කියනවා. එතකොට අපි ඇහැ අහකට ගත්ත ගමන්ම වතුර වගේ කියලා අපි විස්තරයක් කරමු වතුර වගේ කියලා පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. නැති වෙනද නැද්ද? නැති වෙනවා. නැති වෙනවා. හුදට මතක තියාගන්න ඒ ඇහැමයි මේ. ඒ විදියටමයි මේ නිරුඹ ස්වභාවයක් තියෙන ස්වභාවයමයි හැම තැනකම යථාර්ථය. ආයේ මේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. දෙවියන්ටත් එකයි, බ්‍රහ්මයන්ටත් එකයි, මිනිස්යන්ටත් එකයි, තිරිසංග සත්‍යන්ටත් එකයි යථාභූත ස්වභාවයේ, පරමාර්ථමය ස්වභාවයේ එක එක කෙනාට එක එක විදිහට වෙනස් වෙන යථාභූත ස්වභාවය එකමයි. අපි මෙහෙම කරලා ඔළුව ඇහැ හරවන්නේ අපි හැරෙව්වට පස්සේ දකින රූපයක් තියෙන තැනකට නෙමෙයි කලින් ඇහැ හරවන්නේ. ඇහැ හරවන්නේ අපි යථාභූත ස්වභාවයේ තියෙන තැනකට. තරංග ස්වභාවයක් තියෙන තැනකට ඇහැ හරවන්නේ. ඇහැ හරවනකොටම ඇහෙන් වේගින් හැදෙනවා. හරවපත් එක්කම හැදෙන්න හදනවා. ඇහැයි මේ ඇහෙන් හදන වර්ණ රූපය කියන තැනට තමයි චක්කු විඥානේ දැන්නේ. එතකොට අපි රූපයක් පේනවා. පේනකොට පේන රූපය ආමේශයක් මේක තරවල මේසයක් වෙන්නේ නැති කියලා විස්තරක් ගන්නවා.
හැබැයි අපි ආපහු යනකොටම මේ පේන සිද්ධිය පේන රූපී ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියන කාරණා වෙදි අපි කන බොන බත් පාන් කවතු නුනේ ටික කියන මේ ආහාරය නිසායි අපිට යන්තක් ඇහැ කියලා යමක් ඇහෙන් දකින රූප කියලා යමක් වෙන මේ සියලුම රූප කියන එක නිර්මාණය කියලා තියෙන්නේ ආහාරය හරහා. ආහාරය දෙන්නත් කලින් අපි උපදින්නත් කලින් කියන රූපයකට උපන්නා කියන තැනකින් නෙමෙයි. ආහාර නිසා රූපය හැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඒ නිසා. එතකොට ස්පර්ශය නිසා නාම කියලා කියන්නේ හිත ඊට අනුගත උපන්න නිසායි පේන්නේ කියන කාරණාවයි කියන්නේ. නාම රූප දෙක නිසා විඥානය කියලා කියන්නේ ඇහැ නිසා රූපයක් හැදිලා හිත උපන්න නිසා පෙවුනට පස්සේ යමක් දැනගන්න පුළුවන් වෙන්නේ කියන එකයි පෙන්නන. මෙහෙමයි යමක් දැනගත්තේ කියන එකයි කියන්නේ. අපි යමක් දැනගත්තා නම් දැනගත්ත එකට දැනගන්නවා කියන මල් පෝච්චිය පැතුර කියලා යමක් දැනගත්තා නම් දැනගන්නවා කියන කම සම්බන්ධ වෙලා තියෙන්නේ පෙනෙනවා කියන ධර්මතාවයට. පෙනෙනවා කියන ධර්මතාවය සම්බන්ධ වෙලා තියෙන්නේ ආහාරයෙන් හදපු රූපයට. ආහාර නිසා රූපයක් හැදුව, ස්පර්ශය නිසා පෙනෙනකම හැදුව, නාම රූප දෙක නිසා දැනගන්නකම හැදුව කිව්වහම අපිම රූපයක් හදාගෙන හදාගත්ත රූපේ පෙනෙනකමත් හදාගෙන පෙනෙන රූපේ විස්තර කරනකමත් හදාගෙනයි පරිහරණය කළ තියෙන්නේ කියන කාරණාවක් කියන. ඕකට කියනවා සංකතයි. සකස් කරගෙන මේ ඔක්කොම තියෙන. මේ ඔක්කොම සකස් කරගත්ත ඒවා. මේ ලෝකය කියලා කියන්නේ හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන් හදාගත්ත දේවල්. ඉබේ තියෙන එකක්වත් නැහැ. මේවා රූපයත් හදාගත්ත එකක්. පිළිනකමත් හදාගත්ත එකක්. දැනගන්නවා කියනකමත් හදාගත්ත එකක්. මේ හදාගත්ත නිසා හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච නිසා ඒ සංකත හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි? ඒ සකස් වෙන්න හේතු වෙච්ච හේතු ටික ප්‍රත්‍ය ටික නැති වෙනකොට නැති වෙනවා. ඒක අනිත්‍ය වෙනකොට නිසා නෙමෙයි, හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් යමක් සකස් වුණා නම් ඒ සකස් වෙන හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි? ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒක නැති වෙන නිසා අපිට ළඟ තියෙන මේ ඇහැ අනිත්‍යයි. ඇයි? කර්මය නැමති හේතුව සහ ආහාර කියන ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන නිසා ඒකත් නැති වෙනවා. ඇහැට පෙනෙන මේ රූපය නැති වෙනවා. ඇයි? ආහාරය නැමති ප්‍රත්‍යයක. ඇහැ රකපුන ආහාරයක ඇහැ හැදිලා තියෙන. ඇහැ නිසා මේ රූපය හැදිලා තියෙන. ඇහැ ගත්ත ගමන් ඇහැ නැති වෙන ගමම මොකද වෙන්නේ? රූපය කියන්නේ නැති වෙනවා. එතකොට මේ පෙනෙනවා කියන කම හැදිලා තියෙන ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය කියන ප්‍රත්‍ය නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා. අපි යමක් දැනගන්නවා කියලා. දහස් දික්තියක් වහල කියන මොනවාරි විස්තරයක් දැනගන්නවා කියන එක සකස් කරගත්ත එක. හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ මේ නාම රූප කියන දෙකේ හේතු ප්‍රත්‍යයයි. ඒ නාම රූප දෙක නිරුද්ධ කරන දැනගන්නවා කියන එක නිරුද්ධ වෙනවා. මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හය හරහාම ගොඩ නැගෙන හැම අරමුණක්ම අවස්ථාවට සකස් කර ගන්න දේවල් තියෙනවා. ඒක හටගෙන නැති වෙනකොට නැති වෙනවා කියන නුවණක් තියෙනවා. මෙන්න මේ ටික හරියටම අපි ඉගෙන ගත්තොත් අපිට හම්බ වෙනවා දර්ශනයක්. අපි දකින්ද පෙර දැන් නිර්වේ ජලය වගේ පෙනෙන එක ගන්නකොට අපිට පේනව ජලය වගේ වතුර කියලා අපි කතා කරනවා. නමුත් අපි දැක්කා, අපි දන්නවා දකින්න පෙර තිබ්බා නෙමේ අපි. ඒ කියන්නේ ඇහැ පැත්තට හරෝපු නිසාමයි ජලය කියන රූපයක් හැදෙලා හිතේට අනුගත ඉක්මනකම හින්දා පෙනිලා ජලය කියලා අපි දැනගත්තා. අපි ඇහැ අහකට ගන්නකොට මොකද වෙන්නේ? රූපේ නැති වෙනවා. රූපේ නැති වෙන නිසා ස්පර්ශය නැති වෙනවා. පෙනෙන කම නැති වෙනවා. පෙනෙන කම නැති වෙන නිසා දැනගන්න කම නැති වෙනවා. තේර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා තියෙනවා. හැබැයි ඒ ඇතුලේ තිබිලා තියෙනවා.
ඇහැ රූපය දෙක පුරේ ජාත ඉස්සෙල්ල උපන්න චක්ක විඥානේ පස්චා ජාත පසුව උපන්න පුරේ ජාත පස්චා ජාත කියන මේ ප්‍රත්‍ය ටික ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා නමුත් මේ සිද්ධිය දිහා බලන්න ආන් ඒ වගේමයි සිද්ධිය එතකොට අපි කවදාවත් මේ ධාම මේ ආයතන ටික නිසායි ලෝකය හැදෙන්නේ ආයතන ටික තුලයි ලෝකය කියන එක පවතින්නේ ආයතන ටික නිරුද්ධ වෙනකොට ලෝකෙ නිරුද්ධ වෙනවා කියන දර්ශනය කවදාවත් අපි අහලා නැහැ හුරු පුරුදු කරලා නැහැ අපි හිතාගෙන තියෙන්නේ මේ ඇහැ කර දුවනවා අපි ශරීරයේ මනස කියන ආයතන ටික එන්නත් කලින් ලෝකයක් තිබ්බා තිබ්බ ලෝකෙක ඇහැ අරගෙන අපි ජීවත් වෙනවා ඇහත් එක්ක අපි මැරලා යන ලෝකේ තියෙනවා වගේ දැනගෙන තමයි අනන්ත සංසාරෙට හුරු කරලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? චස්සු ලෝකෝ සමුප්පන් ආයතනාල උපන්න බලි ලෝකේ උපත්. මේ ඇහැ නැත්තම් ඕගොල්ලෝ හිතනවාද අවකාශ ධාතුවේ මේ අපිට පෙනෙන හැඩතල රූප තියේ කියලා? මේ ඇහැ නැත්තම් පටිවි ධාතුවේ මේ නිල් කහ රතු රවුම් හතරක් තියෙන හැඩ ධාතුවේ තියේ කියලා හිතනවා? මේ කන නැත්තම් අර ශබ්ද තරංගුල අපිට පෙනෙන අම්මා තාත්තා බූරුව බල්ලා කියලා දැක්ක කියන වචන කියන ශබ්ද රූප තියෙයි කියලා හිතනවද? එහෙම ඒවට එතකොට අපි මේ ආයතන ටික උපන්න කලී ලෝකේ උපන්නේ කියනකොට මේ ආයතන ටිකෙන් ලෝකේ හදාගෙන චක්ක විඥාන සෝත විඥාන සිත් වලින් පෙනෙන ඇහෙන ගම හදාගෙන නම් තියෙන්නේ ඊට පස්සේ එබඳු හදාගත්තු ලෝකෙක නම් අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා අපි ගොඩනගාගෙන තියෙන්නේ අපේ ලෝකයේම අනිත්‍ය වෙන විනාශ වෙන නැති වෙන තැනක නෙමෙයිද තියෙන්නේ කියලා බලන්න. ගොඩක් ඈතක යනකොට ඇහැ අහකට ගන්නකොටම අපේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. කන අහකට ගන්නකොටම මේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. අපේ මනස ගොඩාක් පරිභාවිත වෙලා නැති හින්දා මේ දර්ශනේ හිතලව ගුරු පුරුදු කරලා නැති හින්දා තියෙන ලෝකෙ නිවන් දකින්න කියලා ඇවිල්ලත් අපි තියෙන ලෝකෙකින් මිදෙන්න හදලා තියෙනවා. ඒ හින්දා මේ අපිට හුරු නැතිකම හින්දා මේ ප්‍රශ්න තියෙනවා. ඔකට කියනවා ආශ්‍රව කියලා. ඉතින් මේ ස්කන්ධයන් උදේවැයෙන් කරන්නේ සංකත ස්වභාවයම පෙන්නන සකස් වුණා කියන එක සංකත ධාතුම පිරිසිදු දකින බව දැනලා දෙනවා. ලෝකේ කියන්නේම හැදිච්ච එකක් කියන එක කියනවා. එතකොට ආයතන ටික නැති වෙනකොටම ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. ආයතනයක ගන්න ලෝකේ හටගෙන ඒ ආයතනේ නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් වෙනවා. හොඳයි එතකොට අපි මෙහෙම බලුවොත් දැන් පරමාර්ථමය යථාභූත ස්වභාවයේ කවදාවත්ම කෙනෙකුට ඇත්තයි තව කෙනෙකුට බොරු වෙන්න බෑ. සත්‍ය කියන එක හැමෝටම එකක් වෙන්න ඕන. දෙවියන්ටත් එකක් වෙන්න ඕන, ධර්මයන්ටත් එකක් වෙන්න ඕන, මනුස්සයන්ටත් එකක් වෙන්න ඕන, තිරසංගත සත්වෙන්ටත් එකක් වෙන්න ඕන. නිසා සත්‍ය කියන එක තිරසංගත සත්වුන්ට වෙන එකක්, මනුස්සයන්ට වෙන එකක්, දෙවියන්ට වෙන එකක් කියලා ඒ ගොඩවල් වලට වෙන් වෙන් වෙනවා නම් ඒකට කියනවා සම්මතයක් කියලා. ඒකට සත්‍යයක් කියලා කියන්නේ නැහැ, යථාර්ථයක් කියන්නේ නැහැ. අපි නිකන් මෙහෙම ගත්තොත් අපි දකින මේ අරමුණක්ම ගත්තොත් තිරසංගත සත්‍ය දිහා බලුවොත් අපි නම් දන්නේ නැහැ. නමුත් අහලා තියෙන දැන් ඔය බල්ලෙක් වගේ සත්‍ය කුට්ටේ තේන්නේ ගුරු පාඩක කියලා. ගුරු පාඩේ විතරයි තේන්නේ, වෙන විදිහකට තේන්නේ කියලා. එතකොට එයාට බලුවාම ඒ ඇස් දෙකට පේන රූප වෙනස් නම් අපි බලනකොට අපිට පේන රූප මේ විදිහයි. ඊටසේ දෙවියෙක්ම දිහා බලු දෙවියට පේන රූප තව විදිහයි. ධර්මයෙන් බලුවාම ධර්මයට පේන රූප තව විදිහයි. දැන් කියන රූප බලනවා නම් ওই රූප වල කාට පේන රූපේ දැත්ත? නමුත් එක රූපයක්වත් ඇත්ත නැහැ යථාර්ථයේ. කෙනා කෙනාගේ ඇහි මට්ටමට කෙනා කෙනාට රූප ඇදලා මේ තියෙනවා. නමුත් කොයි කෙනාටත් රූපයක් හදන්න පුළුවන්. රූපයක් හදන්න පුළුවන්. ධාතුවක් තියෙනවා නම් යථාභූත ස්වභාවයක් තියෙනවා නම් ඒක සමානයි. අපි කියමු තරංග ස්වභාවයක් තියෙනවා නම් ඉතා තීක්ෂණ මට්ටමේ චක්කු ප්‍රසාදයක් ඇති බ්‍රහ්මයෙකුට ඒක ඉතාම සියු මට්ටමේ රූපේ ඉඳලා රූප බලන්න පුළුවන්. ඒක වඩා
ටිකක් ඖදාරික හැබැයි මිනිස්සුන්ට වඩා වැඩි හේත් සංඛ්‍යාතියක් තියෙන ඇහක් නම් දෙවියන්ට තියෙන දෙවියන්ට පෙනෙන රූප වෙනස්. ඊට පස්සේ අපිට තියෙන පෙනෙන රූප වෙනස්. එතකොට අපිට මේ රූප පෙනෙනවා කියලා යමක් හම්බ වෙයිනා හම්බ වෙනකොට මේ පෙනෙන රූප ටික අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තාම මෙන්න මෙතනදී අපිට පෙනෙන රූපය රූපය කියන එක ජන ඇත්ත ඇති හැටි නොදකින තාක් අපි කාම ලෝකෙින් මිදෙන්නේ නැහැ. දැත්ත පෙනෙනවා කියන සිද්ධිය මත නෙමෙයි පෙනෙන රූපය කියන එක අනවබෝධය මතයි කාම භූමිය අපි ශබ්දයක් ඇහෙනවා කියන එක නෙමෙයි ඇහෙන ශබ්දය කියන එක පිළිසිඳන දන්නා කම් මතයි අපි කාම ලෝකී. යම් වෙලාවකදී රූපයක් පෙනෙනවා කියන එක නෙමෙයි පෙනෙන රූපය ගැන ඇහෙන ශබ්ද රූපය ගැන පිළිසිඳ දැක්කොත් අපි මේ ලෝකෙ මිදෙනවා කියලා කියන්නේ හරියට රූපය පිළිසිඳ දැක්කොත් එයාට භවය ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොළවේ තියෙන රූපය ඉතුරු වෙන්නේ අපි අපි දැන් අද දවසේ ජීවත් වෙන්නේ අපි කියමුකෝ දැන් අපි මෙතෙන්ට එන්නත් ඉස්සෙල්ල මේ හැඩසටහන මේ පේන වර්ණ සටහන් හැඩසටහන් ටික අපි කියලා තියෙන්නේ බාහිර පටිඝාපුතිච වයිකන සතර මහා ධාතුට අයිතිව තියෙන සිද්ධි ටිකක් වගේ අපි දකිනවා. මේ පේන හැඩසටහන් අපිට පේන හැඩසටහන් පොළොවට අයිති සිද්ධි ටිකක්. ඇහැ අරගෙන ආපු හින්ද හිත අරගෙන ආපු හින්ද මෙතන තියෙන පොළොවේ තියෙන රූප ටික මම දැක්කා. අපි හිතාගෙන ඉන්නේ අපි ඇහැ අහකට අරගත්ත හින්ද හිත අහකට ගත්ත හින්ද අහකට ගියාම දැන් අපිට පේන්නේ නැහැ. හැබැයි පේන්නේ අපි බලපු හැඩ ටික තමයි මේ පොළවේ තියෙන අපිට උඩ ගිල්ල බලන්න පුළුවන්. වගේ දැනකින් අපේ මනස තියෙන්නේ නේ. ඔකම තමයි සංයෝගය. මේ ආහාර නිසා රූපය හට ගන්නවා කියන තැන ඉලක්ක වෙලා තියෙන ඔන්න ඔය කෙලෙ කිය දුර වෙනවා. හොතට බලන්න අපි හිතාගෙන හැඩ සතහන ඒ විදිහටම ධාතුයේ තියෙන්න පුළුවන් කියලාද? දැන් අපි හිතාගෙන ඉන්නේම මේ හැඩේ ගත්තාම දකින්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ හැඩ සතහන හදලා තියෙන්නේ මේ හැඩ සතහනක් පෙනෙනවා නම් මේ වර්ණ රූපයක් පෙනෙනවා නම් හැඩ සතහනක් තියෙනවා නම් මේක මේ රූපේ තියෙන්නේ පොළොව පැත්තට හේතු වෙලා මට තේරෙන විදිහට කියන්නේ පටිඝාපෝතී ජෝවාය කියන සතර මහා ධාතුටයි පොළොවටයි තියෙන රූපයක හැඩයක්. මම ඇහැ අරගෙන ආපු හින්ද රූප බලන්න තියෙන එකක් තමයි ඇහැ. මේ ඇහැ අරගෙන ආපු හින්ද හිතක් තියෙන හින්ද මට දැන් පේනවා. වගේ තමයි හිතන්නේ. එතකොට කල් ඇතුවමයි මට දකින්න ඉස්සෙල් රූපය හැදිලා කියන එකක් තියෙන්නේ. එහෙම තියෙන මට දැන් මේ පොළොවේ තියෙන රූපේ පේනවා මට. පැත්තකට යනකොටම වෙනව මොකද්ද? ඇහැ නැති හින්ද හිත නැති හින්ද දැන් මට පේන්නේ නැහැ තමයි. හැබැයි දැකපු රූපේ පොළොවේ අතන තියෙන මට කිව්වොත් ආපහු බලන්න පුළුවන් කියන නිමිත්ත කිවද නැද්ද? හිතියෝ. කවදාවත් කාම භූමියේ නිමිති නැතුව ඉන්න පුළුවන් වේද අපි? කාම භූමියේ නික්මෙයිද අපි? හොතයි. අපි එකත් එහෙමයි කියලා හිතමුකෝ. අපි බුදුරජාණන් වහන්සේට වඩා හැට යන්න බෑනේ අපිටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපායතනේ හැදිච්ච හේතු ටික. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හැදිලා තියෙන කියලා පෙන්නනවා. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං කියලා පෙන්නනවා. හා කොහොමද එතකොට දැන් අපි එන්නත් ඉස්සෙල්ලා ගියාට පස්සේ නැති වෙන මේ බාහිර රූපය අපේ අවිද්‍යා කර්මෙන් හටගත්තේ කොහොමද? හොඳයි අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා නම් මේ ලෝකෙ මෙහෙම රූප හැදිලා තියෙන්නේ. එහෙම හැදිච්ච රූප තියෙන තැනක නම් අපි උපත්. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාවට අපේ කර්මෙට ඉස්සෙල්ලා අපිටත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාව අපේ කර්මය ඇවිල්ලා රූප හැදුවද? අගහරු වලට යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා යන්ත්‍රයක් ගෙවල් හදනවා වගේ. එහෙම තිබෙන්නේ කොහොමද? දැන් රූපේ අවිද්‍යාව ප්‍රත්‍යම කියන එක තර්කයක් මම කියන්නේ. රූපය රූපායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා
රූපායතනයක් හැදෙන්න හේතුව අවිද්‍යාව කර්ම තණ්හා කියලා කියනවා නම් අපිට හිතෙනවා නම් හරි ඔය කොච්චර කිව්වත් ඉතින් අපිට ඒ දකින්න ඉස්සලත් එහෙම රූප නැති වෙන්න බෑ තිබ්බ තමයි කියලා කියනවා නම් ඉතින් අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යා කර්ම තණ්හා වලට කොහොමද රූප හැදෙන්නේ? එහෙම රූප හැදෙනවද කෙලෙස් වලට මේ අවිඥානික වස්තු හැදෙනවද? මොකද ඔය පේන රූප ආයතනෙට කියන්න වෙන්නේ ඇහි ගති ටිකයි. ඇහැදිලා තියෙන්නේ අපේ අවිද්‍යා කර්ම තණ්හ කියන හේතු ටිකකින් ඇහැදිලා තියෙනවා. කන බොන ආහාරයෙන් පවතින මේ ඇහැ අවිද්‍යා කර්ම තණ්හ ආහාරෙන් නැහැදිලා තියෙනවා. ඇහෙන්නම් මෙහෙම රූපයක් හදන්නේ. අපි කියමුකෝ මේ වයර් ටික කන්ඩෙන්සර් මේ ට්‍රාන්සිස්ටර් කියන ටික නිසා නම් ටීවී එකේ හැදලා තියෙන්නේ. ටීවී එකේ නම් රූප හදන්නේ. රූප හදන්නේ මොකෙන්ද? ට්‍රාන්සිස්ටර් ඕනේ වයර් ඕනේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම නෙමෙයි. ටීවී එක හදන කැලිට එක නෙමෙයිද රූප හදන්න කියන්න වෙන්නේ අපිට. දැන් ටීවී එක කියන එක නිර්මාණය කරන්නේ රූප හදන්න නම් ටීවී එක හදලා තියෙන්නේ ටීවී එක කියන එක හදලා තියෙන්නේ මොකද්ද? අපි නිකමට කියමු තේරෙන විදිහට ඔය තියෙන්නේ ට්‍රාන්සිස්ටර් කියලා එකක් තියෙනවා. ප්‍රතිරෝධක කියලා එකක් තියෙනවා. ඔය වගේ පොඩි පොඩි කැලිට එක වයර් කියලා තියෙනවා කියන්ට උහා. එතකොට TV එක නිසා උපන්න රූපය හැදෙන්න රූපේ හැදෙන්න හේතු මොනවද කියලා අහුව කියන්න වෙන්නේ මොකද්ද? TV එකේ තියෙන කැලිට එක නෙමෙයි කියන්න වෙන්නේ. TV එකේ තියෙන රූපේ මං කියන්නේ. TV එකේ දැන් රූපයක් තියෙනවා නම් TV එකේ තියෙන රූපය හැදලා තියෙන්නේ මොකෙන්ද කියලා කියන්න ගියොත් කියන්න වෙන්නේ මොකක් මොකේ විස්තරද? TV එකේ හැදිච්ච කැලිට එක විස්තර නෙමෙයිද? මොකද ඒ කැලිට එක නිසා නේද TV එකේ හැදලා තියෙන්නේ TV එකේ රූප හැදලා තියෙන්නේ. ඒ වගේ මේ ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් නම් හැදිලා තියෙන්නේ. ඒ ඇහින් නම් මේ රූපය හදන්නේ. මේ මතතන හදන්නේ. මේ පේන රූපය හදනවා කියන එක කියන්න දෙන්නේ මොකෙන්ද? මේ ඇහැදුන පැත්තෙන් තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියනම තමයි කියන්න දෙන්නේ. ඒ නිසාමයි ඒක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද ඔය විදිහට ගත්තාම මේ පෙනෙන රූපය පොළොවට තබලා පොළොවේ තියෙන රූපේ අපි හිතයි ඇහැ උදව් කරගෙන දැක්ක ආපහු යනකොට පෙනෙන්නේ නැහැ. දැන් ඇහැ හිතත් නැති හින්දා හැබැයි ඒ වස්තුව තියෙනවා කියලා ඔය නිමිත්තක් හිටියොත් ඔය හිතන එකට තමයි අභිසංකාර විඥාන කියලා කියන්නේ. කර්ම සංකතං අபிසංකරොන්ති තී සංකාරෝ කියලා අහලා තියෙනවා. සංකතිය අபிසංස්කරණය කරනවා කියලා කියනවා ආන්නේ නෙමෙයි උඩට. දැන් පැත්තකට ගියත් අහන් අතර තියෙනවා. අතර අහවල් ගොඩ නැගිලා තියෙනවා, අහවල් පුද්ගලයා තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා ඕන තරම් අපිට නිමිති තියෙනවානේ. ඒ තැන් වලට හොයාගෙන යන්න බෑ. ඒ යන විදිය තමයි මරණාසන්න මොහොතේදී තියෙන තැනකට මහ පොළොව තියෙන තැනකටම ප්‍රතිසන්දිවසෙන් ගියාම ආයෙත් මහ පොළොවම තමයි උරුම වෙන්නේ. ආයෙත් පොළොවම තමයි කඩ පොඩ දෙන්න වෙන්නේ. අපිට මේ උදාාරික කබලින් ගහරෙ මිදෙන්න. රූපේ පිළිසෙන් දැක්කොත් මිදෙනවා කියලා කියන්නේ ඇයි? මේ ස්කන්ධයෙන් උදෙවේ මුල්ටිකෙන් කරන්නේ රූපේ පිළිසෙන් දැකීමේ. ආහාරය නිසා රූපය හැදෙනවා කියන තැන ගත්තාම ආහාරය කියන එකේ කෘත්‍ය පෙන්නනවා. ඇහැ කර්මජ රූපයක්. කර්මයෙන් හටගත්තේ කර්මයේ හේතුයි. කර්මයෙන් හටගත්ත මේ රූපයේ සම්පූර්ණ දැවැත්ම ලදා බවතින්නේ ආහාරය කියන ප්‍රත්‍යය. ආහාරය කියන එක මුල් වෙලා මේ ඇහැ කියන එක තියෙන්නේ. එතකොට ආහාරය කියන එක ප්‍රත්‍ය කරගෙන හැදුණු ඇහේ ස්වභාවය ඇහැ කියලා රූපයක් කර්මය නැමැති වඩුව හදන්නේ ලෝකයට සැප දුක් විඳින ලෝකයක් හදලා දෙන්න. නැත්තම් පටවි ආපෝ තේජෝ වායෝ කියලා තරංගයක් තියෙන තැනක සැප දුක් විඳින්න සත්තු පුද්ගල භාවයක් ඇති කරන සැප දුක් විඳින්න ලෝකයක් නෑ. ලෝකයක් මවල දෙන්නයි මේ ආයතන ටික තියෙන්නේ. ඇහැ ලෝකයේ රූපයේ ලෝකයේ කන ලෝකයේ ශබ්දයේ ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ආයතන ටික නැත්තම් එහෙම ලෝකයේ කියන එක පවත්වන්න බෑ. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු අවකස ධාතු කියලා කතා කරන සියුම් ස්වභාවය තුල අපිට දුක් වෙන්න සතුටු වෙන්න තරම්
රූප අහුවෙන්නේ එහෙම ලෝක නැහැ එහෙම ලෝකයක් හදන්නයි විපාකයක් කියන්නේ අපිට සැප දුක් කාම අවචර විපාකයක් විදිහට කෙත කම්මං කෙත්තන් කියලා තව දෙනනේ කර්මය තමයි කෙත මේ පුරාණ කර්මයට හටගත්ත ඇහෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස පුට්ටප ධම්ම කියලා අපිට සැප දුක් විඳින තියෙන ශේෂ්ත්‍රය හදලා දෙන්න. ඕක කෙත කර්මය. ඊට පස්සේ මේ රූපේ ආරම්භය රූප දකින හිත සබ්දහන හිත ඒව සැප දුක් විඳින හිත වලට කියන විපාකයි කියලා. ඊට පස්සේ තමයි විපාක විඳින්න පුළුවන් අපිට. විපාක විඳින්න පුළුවන්. එතකොට කටබුන ආහාරය නිසා රූපේ හැදෙනවා කියන තැනදී කියනවා මේ යතහ භූත ස්වභාවයට අරගෙන යනවා යතහ භූත ස්වභාවය කියලා කියන්නේ ධාතු ස්වභාවයක් තියෙනවා පංච මහ භූතයි එතකොට තාත්තකට නිර්යෝග ස්වභාවය වගේ ස්වභාවය ඉලෙක්ට්‍රොනික ස්වභාවයක් දැන් ඕනම අපි භෞතික වස්තුවක් බෙදාගෙන 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 ගියොත් අපි එනවා පරමාණු කියලා දැනගන්න තස් පරමාණු කියන එකක් බෙදාගෙන 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 ගියාම ඒක හම් වෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා. ඒක ඉලෙක්ට්‍රෝන කියන මට්ටමට එනකොට තරව විදුලි. එතකොට මේ ඕනම දෙයක යථාභූත ස්වභාවය එහෙම එකක් නම් තියෙන්නේ. එහෙම එකක් නම් තියෙන්නේ. එතකොට එහෙම තියෙන තැනක ලෝකයක් තියෙනවද? ලෝකයක් හදන්න බැහැ. ලෝකයක් නැවෙන්නේ. එහෙ ආත ඈ මොකද්ද ස්වභාවය තියෙන්නේ මේක අවස්ථාවට හදා ගන්නවා කියන එකක් කියන්නේ ඒක ලෝකේ ස්වභාවයක් හදා නෑ එහෙම ධර්ම දහත් එහෙම ස්වභාවයක් තියෙනවා ඒක තියෙන අවකාශය ඒකනේ පඨවි ආපෝ තේජෝ වායු අවකාශ කියලා පංච මහ භූත කියන ස්වභාවයක් තියෙනවා එතකොට අපි උපත්ති වශයෙන් එන්නේ අපිට පෙනෙන ඇහැට පෙනෙන මේ වගේ රූප ටිකක් තියෙන තැනකට නෙමෙයි ඈ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා නාම රූප වෙලා මේ ඇහැ කන දිවන සිතරි කියන ආයතන ටිකක් හැදෙනකොට අවකාශයේ වටපිටාව තියෙන අවකාශ ධාතුව අන්තර පටිවිපෝතීක වායු තුන ධාතු ස්වභාවයේ අහුරාගෙන තමයි අවකාශ ධාතු තියෙන්නේ. එතකොට ඒ ඕනම තැනක මේ ඇහෙන් බලන බලන ගන්න මොකක් හරි හැදෙන්නේ. මේ ඇහෙන් බලන බලන ගානේ එක එක හැදෙතහන මොහොතේ. එතකොට අපිට අවස්ථාවට තමයි මේ ඇහැ නිසා තමයි එක එක විදිය රූප කියන දෙයක් ලැබෙන විදිහට පේන්නේ. එතකොට අපි කියමුකෝ දැන් මට යම් රූපයක් හැදිලා යම් රූපයක් පෙනිලා අතිශය දුකෙන් දෝරන මගේ විඥානය ගිහිල්ලා හීන ධාතුවේ තමයි පිහිටන්නේ. හීන ධාතුවේ විඥානය පිහිටිය නිසා ආයතන ටික හැදෙනවා. ඒ ආයතන වලට නැවෙන රූප පවිතු හැමදාම මෙතක පවිතු ආයතන ටිකක් තියෙන තැනකට මම ඉල්ලෙත් දෙනවා නෙමෙයි. අපි කියමුකෝ මට ඕනේ දැන් ප්‍රණීත විපාකයක් ලැබෙන්න ඕන. දකින්න හරහ හැමතැනකම සතුටු වෙනවා කියන තු. විඥානයේ ගිල ප්‍රණීත ධාතුවක පිළිතුර. ධාතු ස්වභාවයන් තියෙනවා. එතකොට මේ ධාතුව නිසා මගේ ඇහැ හැදුනම ඇහැ මවල පෙන්වන රූපය හැම වෙලාවෙම පිළිගන්න. හදලා දෙන රූප. තුර්කා දිව්‍ය ලෝකිය. මොකද මේ මනුස්සයන්ගේ හැම කෙනෙකුම මට්ටමක ගත්තහම මේ ඇහැ මේ මට්ටමේ කර්ම කාමලෝක මිනිස්සු කියන මට්ටමේදී මේ ඇහැට තියෙන හෘද සංකේතය ඒකයි. ඔක්කොගේම ඇහැට තියෙන හෘද සංකේතය ඒකයි.
එතකොට තිරසංගත සත්වයන්ගේ 60 වෙන සංඛ්‍යාව කියවෙන එක. ඒකයි ඔබතුමිය දෙන්නගම දැන් සමානයි. ඔබතුමියට කියත් හොඳට වැඩිපුර භාවනා කරලා 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 හිත දිනු කළ ධ්‍යානයක උපදව කරන තත්කල් වේ සංඛ්‍යාවේ විතරක් වෙන. මේ වස්තු විනිවිද දකින්න පුළුවන්. ආකාශයේ රූප පේනවා, දෙවියෝ පේනවා මෙතන ඉඳලා. එතකොට ඇයි මෙච්චර කල් නොපෙනු රූප දැන් පේනවා නා? ඒ ප්‍රුණේ මොකක්ද කියන්නේ? මේ ඇහැ සිවුම් වෙච්ච ගමම මේ ඇහැට පුළුවන් ඊට පස්සේ තියෙන රූප කලාප ගෝචර. දැන් සමාන නැහැ. ඇයි? එකට උපන්නොත් දැන් මෙතන කර්මගතිය වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන බ්‍රහ්ම මත්ත. ඔකට කියනවා මොකද්ද? මේ දිබ්බ චක්කු දෙවියන්ගේ ඇහැ. දෙවියන්ගේ ඇහැ මත්තපටපත් වෙලා හිත දිනු කර. හිත දිනු කරනකොටම මේ හිත වෙනස් වීමත් එක්ක මේ ආයත වෙනස් වෙනවා. මාචින්නක සූත්‍රයක් තියෙනවා සංකලේශී සූත්‍රයක පොඩක් බලන්න. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට කියලා භාවනා කරනකොට මොන කාලයකදී භාවනා කරනවා. භාවනා කරනකොට ධ්‍යානෙට තේන ආලෝකේ ටිකයි. ආපහු හැදෙනවා. ආපහු හිටපු ගමන් භාවනාවකට ආලෝකේ ගොඩාක් ආයෙත් ටිකක් නැතිවෙනවා. ආයෙත් ටිකක් යනකොට ධ්‍යානෙහි රූප වෙනෝ පොඩි රූප. ආයතික බලනකොට ලොකු රූප. මොකද කියලා බලනකොට සමාධිය අඩු වෙනකොට ඇහැ පොඩි වෙනවා, ඇහැ පොඩි වෙනවා රූප පොඩි. සමාධිය වැඩි වෙනකොට ඇහැ ලොකුද, ඇහැ වෙනවා රූප ලොකු. මේ අපි හිතනට වඩා ලොකු ශේෂ්ත්‍රයක් මේක තියෙන්නේ. අපි මේ ආයතන ටික ඇතුළේම හින්දා හොඳට නිකමට හිතන්න ටැංකියක් ඇතුළේම ඉපදිලා ටැංකියක් ඇතුළේම හැදිලා වැඩිලා ටැංකියක් ඇතුළේම ජීවත් වෙන කෙනෙක් ටැංකියක පිට යම කිව්වොත් පිළිගන්නේද? පිළිගන්න පුළුවන්ද? ඇහැට ඇහත් රූපයක් ගැන කවදාවත් දන්නේ නැති ඇහත් රූපයක් දෙකට පස්සෙන් උපන්න චක්කු විඥානය උපන්නාට පස්සේ තෙනෙන තැනකින් තෙනීම ලබාගෙන ඉබඳු තැනක ගනුදෙනු කරලා ජීවත් වෙන අපි අපිට ඕකෙන් පිට යමක් කිව්වොත් නෑ රූපෙ මෙහෙම තැනකින් හැදිච්ච එකක් කියලා අපි පිළිගන්න කැමති නෑ, පිළිගන්නේ නෑ. ඒකයි මේ ප්‍රශ්නේ. අපි හැම වෙලාවෙම ඇහත් රූපයක් දෙක කියන තැන හැදිලා ඉවරයි, ඊට පස්සේ චක්කු විඥානය උපන්නට පස්සේ පෙනෙනවා තමයි හැදිලා. උන දැන් දන්නවා පෙනුනට පස්සේ පෙනෙන දේ හොඳයි නරකයි කියලා හිතලා මේ ඇලිලා ගැටිල්ල තියෙන දේම පෙනුනා කියලා අපි මේ හිතගෙන ඉන්නේ. මෙහෙමයි රූපේ තිබුණේ, මෙහෙම ජීව රූපෙකුයි අපිට පෙනෙන්න තියෙන්නේ කියලා හිතලා තියෙනත් අපි නැත් අපිට කිව්වොත් ඒක කොහොමද? ඈ අපි ඉතින් ඕක කලින් කියලා දුන්නා නම් මේ ඇත්ත ඌ විදිහට මෙන්න මෙහෙම හදාගත්ත රූපිකු උඹට පෙන්නන කියලා දුන්නා නම් කල්ලෙත් උඹට එහෙනම් අපි රූපය අනිත් ඉපේනවා. අපිට එහෙම කියලා දෙන්න කෙනෙක් ලෝකේ නැහැනේ. ලෝකේ ඔක්කොමල ඉන්නේ ඇහෙන් හදාගත්ත මේ විදිහට ආහාරයෙන් හදාගත්ත රූපිකු ස්පර්ශයෙන් උඹට පෙන්නේ කියලා දෙන්න කෙනෙක් ලෝකේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේලා නැත්තම් ලෝකේ අඳුරක් කියන්නේ කවදාවත් මිදෙන්න බෑ කියලා කියන්නේ. කල්ප කෝටි ගානකින්වත් මේක පෙන්වන්න කෙනෙක් ඉන්නේ නැහැ. හැමෝම ස්පර්ශය නිසා රූපේ හැදුනට පස්සේ ඒක දන්නේ නැතුව ඒ ඇහත් රූපය දෙක තියෙන තැන හිත පෙමුනහම පෙනෙනවා කියන තැන ඉඳලා තමයි ඔක්කොම කතා කරන්නේ. එතකොට තියෙන දෙයක් හම්බ වීම, තියෙන දෙයක් එක්ක ජීවත් වෙන, තියෙන දෙයක් එක්ක හදනවා කියන කුපුතු දෙයක් නෙමෙයි. ආයිත් ඔය ඒක එතකොට අවිද්‍යාව පිටේ සංස්කාරය. හැම වෙලාවෙම හිතට කියන හැම දෙයක්ම අවිද්‍යාව ප්‍රත්‍යමයි කියන අපිට. ඒ කියන දෙයකට අපි හිතන්නේ කියන්නේ කරා. හොඳයි යම් වෙලාවක ආහාරයක හදාගත් රූපෙකුයි මම මේ දකින්නේ කියන අවබෝධය තියාගෙන ඕන දෙයක් හිතන්නකො කියන්නකො කරන්නකො. ආහාර යනකොට නැති වෙනකොට නැති වෙනවා කියන එක තියෙන. එතකොටම අවිද්‍යාව නිරෝධය කියන එක වෙලා එක තැනයි තියෙන්නේ. චර අවිද්‍යාවක් ඇතුලේ අපි ඉන්නේ මේ ටැංකිය ඇතුලේ. හැමදාම ආයතන ටිකෙන් ඇතුළේ පෙනීමක් ඇති වුණාට පස්සේ තමයි පෙනුණා කියන දේ අරගෙන නිගමනය කරලා තියෙන්නේ අපි. මේ පෙනෙන දේ දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් කියලා හිතලා තියෙන්නේ තොරවට පස්සේ. ඒ විදිහට එතකොට ඒ වගේ දැකීමකට කියන මොකද මිච්ඡා සංකල්ප. ගැරතිය සංකල්පය කියලා. මොකද ඇත්ත චිතේ නෙමෙයි. අපි හිතන කියන කරන ඔක්කොම කර්මලයි. එතකොට මේ ස්පර්ශය නිසා රූපය හැදෙනවා කියන ප්‍රධානම තැන තමයි කාම භූමිය ගෙනාට තියෙන ලොකුම අවස්ථාව. ඊට පස්සේ
ස්පර්ශය නිසා පෙනෙනවා කියන තැනක අවබෝධයෙන් තමයි රූප රාග කියන කෙලෙස කියන්නේ. අපි දැන් කියවනේ ආහාර නිසා රූපය හැදෙනවා කියලා. එතකොට ආහාර නිසා රූපය හැදෙනවා කියන එකෙන් අපි මහ පොළොවේ නිදෙනවා. ඒ කියන්නේ අපිට පෙනෙන දේ පොළොවේ තිබුණ සතර මහා ධාතුවේ තිබිච්ච එකක් පෙවුනේ අපි ආපහු යනකොට පෙවුනේ දේ තියෙනවා කියලා පෙනෙන දේ ධාතුව පැත්තට බැඳිලා තියෙන එක අයින් වෙලා ඇහෙන් උපද්දිත එකකුයි පේන්නේ කියලා මේ පෙනෙන සිත්ය ගැලවිලා යනවා අපට. මම කියන එක තේරෙනවද? දැන් මේ පෙනෙන සතහන අපි ඔක මෙහෙම කිව්වොත් අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන හැඩ සතහන් ටික තියෙනවනේ. මේ හැඩ සතහන් වල හැටියට දැන් පොළවේ තියෙන මැටි ටික නැත්තම් පටිඝාපෝතේජෝ වායු කියන සතර මහා ධාතුව මේ ආකාරවල රූප විදිහටම තියෙනවා කියන තැනකින් ඉඳන් මේ අපි හිතාගෙන ඉන්නේ. එතකොට එහෙම රූප තියෙනවා අපේ ඇහෙන්. ඇහැ තියෙන හින්දා ඒ රූපේ ගාවට ඇහැ අරගෙන ගියාම ඇහත් රූපය දෙක හින්දා හිත උපන්න එතකොට රූපය පේනවා. කොහොමද දැන් අපි හිතාගෙන ඉන්නේ? ඊට පස්සේ රූපයේ තියෙන දැන් ඇහැ හකට යනකොටම හිත නැති වෙන බෝල් පේන්නේ කියන තැනකින් හිතාගෙන ඉන්නේ. ආපෝයතුණා ඒ කියන රූපේ ආපෝ රූපේ දින්දට ආහාරගෙන ආවහම හිත විචාරගත උපදින අද තායිකේ කියනකොට හැමදාම අපි දැකපු රූපේ බාහිර තිබ්බ එකක් දැක්කේ කියන නිමිත්ත තියෙනවා. දැක්කට පස්සේ ඒක දැම්මට පින්න හැබැයි අතට ගියාම බලන්න පුළුවන් කියලා නිමිතේ තියෙනවා. ඒක තමයි අපි ඕකේදී වෙන දෙයක් තමයි මොකක්ද දන්නවද? දෙකලෙවර හිටිනවා. අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියලා දෙපැත්තේ නිමිති හිටිනවා අපිට. ඔකට කියනවා ගති ආගති. යනවා එනවා. ආගති කියන්නේ එනවා, ගති කියන්නේ යනවා. යන්නේ එන තැන් වල සටහන් හිටිනවා. තේරුණනේ? යන්නේ එන තැන් වල සටහන් හිටියාම තියෙන බෑරත් මොකද කියලා දන්නවද? චුති උප්පත්ති වේ. ඉපදීම මැරීම දෙකෙන් දෙන්නේ. තියෙන ප්‍රශ්නේ ඒකයි. හරි දැන් ඔය අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කරන දර්ශනය නෙමෙයි, ඔය අපේ දර්ශනය. අපි හරි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්පූර්ණම තමන්ගේ පැත්ත. බබයක් වුණ ශරීරයෙන් ලෝකේ. මහණෙනි ලෝකයක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් ලෝක නැති කරන මගත් බම්බයක් වුණ ශරීරෙම පනවන කියලා තමයි ලෝකච්ච පඤ්ඤාපේමි ලෝක සමුදෙච්ච පඤ්ඤාපේමි ලෝක නිරෝධච්ච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමී පටිපදච්ච පඤ්ඤාපේමි ලෝකේ කියනකොට ඇහැ ලෝකේ රූපය ලෝකේ චක්කු විඥානේ ලෝකේ කන ලෝකේ ශබ්ද ලෝකේ සෝත විඥානේ බලද්දි මේ ඔක්කොම පනවල තියෙන ලෝකේ කොහෙන්ද බබ්බයක් වුණ ශරීරෙ ලෝකේ පනවල තියෙන ලෝකේ කියලා විස්තර කරන මොකද්ද රූපේ චක්කු විඥානේ කන ශබ්ද සෝත විඥානේ එතකොට බබ්බයක් වුණ ශරීරෙ මේ ඔක්කොම සේතලක් තියෙනවා එකකට බොහෝ සිමු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නේ මෙහෙම අදහසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ රූප බලන තණ්හාව තියෙනවානේ ආපෝ රූප බලන්න ඕනේ කියන තණ්හාවට මේ තෘෂ්ණාවති වඩුව රූප හදන්න පුළුවන් වැසිමක් හැදුවා. දැන් මට පෙර ජීවිතයේ රූප තණ්හාවක් තිබුණානේ. ඒ කියන්නේ රූප දැකලා මේ වගේ රූපයක් මට තියෙනම් කොච්චර හොඳද කියලා හිතුණා නම් අපි නිකවට මෙහෙම ගමුකෝ. දැන් මේ ඇහි මන් රුපියක් බලලා අනේ මට මේ වගේ රුපියක් බලන්න තියෙනම් කියලා මම තණ්හාව ගැති කරගත්ත කියන්නකො. හරි. දැන් මේ තණ්හාව තියෙන මොකේදද? මේ වගේ රූපයකටනේ. හරි. එතකොට ওই වගේ රූපයකට මම තණ්හා කළාට පස්සේ මේ තණ්හා නැති වඩුවට වෙනවා මෙහෙම වැඩක් කරා. මේ වගේ රූපයක් හැදී මේ වගේ ඇහක් නක්. මේ වගේ ඇහක් හැදී මේ වගේ කයකින්. මේ වගේ කයක් හැදී මේ වගේ ආහාරකින්. මෙන්න මේ වගේ ආහාරයක් දෙන්නට උපද්දවන්න වෙනවා මම. විඥානයේ වැස ගන්නවා මේ වගේ ආහාරයකින් යකට කයක් තියෙන තැනකට විඥානයේ වැස ගන්නවා. වැසගත්ට පස්සේ ඒ රූපේ හැදෙන්න සම්පූර්ණ ආහාර දෙන්න වෙනවා. එතකොට මේ වගේ කයක් හැදෙනවා. ඒ වගේ කයක මේ වගේ හැක් හැදෙනවා. ඒ ඇහිම් මෙහෙම රූප පේනවා. එතකොට කිත් ඇහි. එහෙම තමයි දෙන්න වෙන්නේ. නැත්නම් ක්‍රියාව. හරි අපි මෙහෙම කියමු. හොඳට කුෂ්ටියක් තියෙනවා. කුෂ්ටි හුදුවට කහනකොට හරි සතයි අප්ප කුෂ්ටි කියලා කිව්වොත් දැන් මේ කුෂ්ටි කහනකොට එන සැපය ගන්න නම් කුෂ්ටියක් හැදින්නම වෙනවා නේද? එයා ඉබේමයි ප්‍රාර්ථනා කළ තියෙන කුෂ්ටි.
එයා සැපේ විතරයි ප්‍රාර්ථනා කරන්න ඕන. මත් සම් මේ වගේ සැපයක් තියෙනවා නම් හොඳයි කියලා හිතුවා කියන්නකෝ. එයා ඉබේම ප්‍රාර්ථනා කළා කියලා මට කුස්තියක් තියෙනවා. මොකද ඔය වගේ සැපයක් ලැබෙන්න ඊගාව ජීවිතේට කුස්තියක් හැදෙන්න. කුස්තියක් හැදෙන්න ඒ වගේ කකුලක් හැදෙන්න. ඒ වගේ කකුලක් හැදෙන්න ඒ වගේ රූපයක් හැදෙන්න. අන්න විඥානය උපදින්න එකපාරට මේ සැපේ තියෙන තැනකට උපදින්න බෑ. ඒපතු ආහාරයක් ගත්තර උපදින්න. ඒ ආහාරයෙන් ඒබඳු රූපයක් හැදෙනවා. ඒබඳු රූපේ ඒබඳු කකුලක් හැදෙනවා. ඒබඳු කකුලේ ඒබඳු කුෂ්ඨයක් හැදෙනවා. ඒබඳු කුෂ්ඨය ගන්නකොට දැන් අන්න දැන් ප්‍රාර්ථනාවට අනු ලැබෙනවා. තණ්හාව තාපෝ වේදනාව වේදනාවට තණ්හාව කෙරුවා කියලා වේදනාවට දෙන්න බැරි තණ්හාවට වේදනාව ඇති වෙන ක්‍රමය හඳුනන්නේ. උත්මුස්නානපති වඩුවා ඒකම තමයි කර්මය කියලා කියන්නේ. අර ආස්වාදයේ අවිනේ කර්මයයි තණ්හාවයි දෙක එකට නියන්නේ. අවිද්‍යාව විරහිනේ තණ්හාව වියුක්ත වෙලා තමයි මේක කරන්නේ. හරි. ඒක වෙන්නේ මේ වගේ රූපයක් නම් ඕනේ කියන තණ්හාව තියන්නේ ඕකයි ප්‍රශ්නේ. අපිට මේ වගේ රූපයක රූපයක් නැතුව මට කෙලින්ම මේ වගේ ආස්වාදයක් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. දැන් රූපයක් බලලා ආස්වාදයක් ඕනේ නම් මට මගේ ආස්වාදයේ කැමති නම් ඒ වගේ රූපයක් බලන්නම වෙනවනේ එහෙනම්. එහෙනම් ඒ වගේ රූපය බලන්න වෙනවා නම් ඒ වගේ රූපයක් පිට ඇහත් ලබන්නම වෙනවා. ඒබඳු ඇහක් ලබන්න නම් ඒබඳු විදිහේ කයක් හදාගන්නම වෙනවා. ඒබඳු කයක් හදාගන්න නම් ඒ විදිහේ ආහාරය දෙන්නම වෙනවා. එහෙනම් ඒබඳු විදිහේ ආහාරය දෙන්න පුළුවන් තැනක උපද්දවන්න වෙනවා. කියලා සාධාරණයක්ද බලන්න උඹ තත්තර ඕන. මේක ක්‍රමයක් නෑනේ දෙන්න. අපි හිතාගෙන කිසිම දුකක් නැතුව මේ සැපේ මේ විදිහටම ඇයි අපිට ලැබෙන්නේ නැත්තේ කියලා. ඒක හැම දෙන්න බෑනේ. නේ? එතකොට ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මේ කිව්වේ අපි හැමදාම සසර ඉපදිලා මැරෙනවා මැරිලා ඉපදිලා මේ ලෝකේ ඔහේ දුවන මිසක කවදාත් අපි ලෝකෙන් එතර වෙන්නේ නැත්තේ වෙන මොකුත් ඉද්දද නේ. ලෝකය කියලා කියන්නේ මේ ආයතන ටික ඇතුලේ ජීවත් වෙන රෝහ විතරයි තියෙන්නේ. ආයතන ටිකත් සංකතයි කියන එක. ඇහැ රූපද තියෙනවා නෙමේ ඒවද සංකතයි. ඒවද සකස් කරගත්ත ඒවා කියන නෝනක්. අපිට පොළොව තියෙනවා ඇහැ තියෙනවා. විදෙක තියෙනවා හැබැයි ඒ හින්දා දකින්නකම අනිත්‍ය. දකින්නකම නැති වෙන්න පුළුවන් විදෙකම නැති වෙන්න පුළුවන්. හැබැයි අරතික තියෙනවා වගේ දැනකින් අපිට වෙලා තියෙන්නේ. යම් වෙලාවක ඇහෙද සංකතයි රූපේද සංකත සංකතයි කියන සකස් කරගන. සකස් කරගන කියන වචන කියනකොට එයාට ඒකට ප්‍රතිපේන්න ඕනේ. මෙන්න මේ පෙර තිබුණේ නැහැ මෙන්න මේ හේතුනේ ඇහැ ඇතුනේ. පෙර තිබුණේ නැහැ මේ හේතුනේ රූපේ ඇතුනේ. කියනකොටම රූපය ඉතුරු වෙන්නේ නැහැ කොහොමද? එතකොට මෙයා දන්නවා මේ හේතු ඒ ප්‍රත්‍ය නැති වුණ නැති වෙන. පොළොව ඉතුරු වෙන්නේ. ආහාර නිසා රූපය හැදෙනවා කියන මේ දර්ශනයෙන් කරන්න මොකද කියලා දන්නවද? පොළොව උගුල්වලා දානවා. මම කියන එක තේපාද? ආහාර නිසා රූපය හැදෙනවා කියන දර්ශනය නැති කෙනාට ඉතුරු වෙන්නේ මොකද්ද? දකින්න අහන හිතන කියන හැම දෙයක්ම නැති වෙනවා පොළොව විතරයි යට නැති වෙන්නේ නැත්තේ. ඉපදෙන්න තියෙන ශේත්‍රය කම්මං කිත්තං කිත විතරයි යාට කර්මයේ හැටි විතරයි. ඒක තේරුම් ගන්න. ඒක පැත්තකින් කියනවා ඒක ඉවරයි. එහෙම හිතත් දෙපා මම මේ උපමාවක් කිව්වේ නියම ක්‍රමයට ආව දෙන්න දෙන්නේ එහෙමනේ. කුස්තේ කහන සැපේනවද මට නිකන් කකුලක් අහලා. ඒක මම උපමාවට ගත්තේ අපිට මේ විදිහේ රූපයක් නම් ආසවුනේ. එහෙනම් මේ රූපේ පොළවේ තිබුණ එකක් නෙමෙයි ඒ රූපේ හැදෙන මැෂින් එකක් මේ ඇහැ කියන එක කියන්නේ මම කිව්වේ. ඒ කියන්නේ මම පෙර ජීවිතේ රූප සංහව තිබුණා නම් රූපයක් ඕන වුණා නම් රූපයක් බලලා ආස්වාදී විදිහට ඕනකම වුණා නම් ඒ ආස්වාදී රූපයක් බලලා ආස්වාදී මට දැන් අරගෙන දෙන එක සංහවයේ වැඩි. ඉතින් ඒ බලුගේ ආස්වාදයක් අරගෙන දෙන්න නම් ඒ විදිහ ආස්වාදයක් දෙන රූපයක් තියෙනවා.
එතකොට ඒ වගේ රූපයක් පේන්න නම් ඒ වගේ රූප හැදෙන ඇහක් ඕනේ. කියලා කර්මයට පුළුවන් මේක තදදෙනසක මොකද මට ඒ වගේ පේන රූපයක් හදත් කර්මයට පුළුවන් ඉස්සරලා කියලා පොළොහාර. ඒ කියන්නේ ඇහදල රූපයක් හදන එක පෙන්නන එක නම් ගෙවු හැකි. අපිට පුළුවන්ද ඒ කියන්නේ මේ කර්මයට පුළුවන්ද නැත්තම් මට රූප පේන විදිහට ධාතු රාශි කරනවා. එහෙම බෑ. මට ඕන විදිය රූප පෙන්න විදිහේ ධාතුව තියෙන තැනක මට ඕන විදිය රූප පෙන්න විදිය ඇහැ කතලා දුන්නා. ඒකට කළා ඔය ඔක්කොට වඩා මදි මම කතා කරන මේ ටිකේ අද දවසේදී ගොඩාක් යපා එක දෙයයි ප්‍රතිසන්දියට කාම භූමියේ උප්පත්ති වශයෙන් යන්න පොළොව ඉතුරු කරගන්න එපා කියන එක විතරයි මම කියන්නේ. සතර මහා ධාතුව තිබුණු සතර මහා ධාතුවට ප්‍රතිසන්දි වශයෙන් යනවාම ගියොත් කබලිකාහරි දෙන්න වෙනවාම ඒ තාක් මේ ජරා මරණ ශෝක බල දුක් දුන්නසුලි විදි මේ දාසෙන්ද බැ. ඒකෙන් කියන්නේ එක දෙයක් අපිට පොළොව ඉතුරු වෙනවා කියන එක මතකද? මොකද්ද පොළොව ඉතුරු වෙනවා කියන එක කියන්නේ? ඇහෙනවා ආහාර ගන්න තේරෙන්නේ නැහැ. දැන් උත්තර දෙන්නේ නැහැ. පොළොව ඉතුරු කරගන්නවා කියන එක කොහොමද කියවෙ මම කොහොමද කියලා මතකද? කියන්න බලන්න. ආ නම් කල්ම තිබ්බා දැක්කම පස්සේ තියෙනවා කියලා අපි ඒක වර්තමාන තුන් කාලයේ තියෙන අතිවා වේදන නිමිත්තක් ඇති කරගෙන තමයි. ඔව් ඒක හැදුණු දර්ශනය අපි කියන්නේ. ඒ කියන්නේ ඔය විදිහට අපි විස්තර වශයෙන් ගියාට පොළොව ඉතුරු වෙනවා කියලා කියන්නේ අපිට පෙනෙන රූප ආහාර ප්‍රත්‍යන්නේ අපිට පෙනෙන රූප මේ පොළොවේ පඨවි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු පදාර්ථය කියලා කතා කරන පොළවේ තියෙන හැඩ තමයි මේ අපි හිතාගෙන ඉන්නේ. ඕවා කියලා කියන්නේ මේ පෙනෙන රූප හැඩතකම් කියලා කියන කොහටද? බාහිර රූප පොළවට කියලා දෙන්න. පොළවේ හැඩතකම් තමයි මේ පොළවේ තියෙන එක එක ද්‍රව්‍ය උදව් කරගෙන පොළවේම හැඩ ගොනු කළා මේ දෙන්නේ වගේ තරක තමයි අපිට හිතෙන්නේ. අපි ගාව තියෙන ඇහැ අරගෙන ගිය හින්දා ඒ රූපේ ගාවට හිතේට අනුගත උපන්නේ අපිට පේනවා. එතකොට අපි ඇහැ අහකට ගත්තාම හිතක් නැති වෙනින්ද දැන් අපිට පේන්නේ නැති වෙනවා. ආයි කිල්ල බලන්න පුළුවන්. යන්නේ ඉතින්ලත් ගියන් පස්සේ මේ හැඩතතහම් පොළොවල තියෙනවා. ගියේ හින්දා ඇහැ උපකාරයෙන් හිත උපකාරයෙන් දෙවුන ඇහැ හිත නැතිද පේන්නේ උනායි කියලා බලන්න පුළුවන් කියලා නිමිති හිතින එකට තමයි කියන්නේ පොළොව ඉතුරු කරගන්න. මේ පෙනෙන ඇහෙන දේවල් පොළොවේ තියාගෙන හරිද? එතකොට ඕක ඔහොම තිබුණාම තියෙන දෝෂේ තමයි අභිසංකාර විඥානේ හෙදෙන්නේ. ඒ කියන්නේ ගියාට පස්සේ ගතිය ආවලති අහවලතෙන් ඉඳන් ආවේ අහවලතෙන්ට යන්න අපි ආව බස් එක අතන තියනවා ගෙදර අතන තියනවා අම්මලා මෙහෙ ඉන්නවා කියලා ඇතුළෙන් ඇතුළෙන් හිතනවනේ අපිට. ඒ ගතිය හිතෙන්නේ. ඊට පස්සේ ඕකට අපිට නුවණ තියෙන්න ඕනේ ස්කන්ධයෙන් උදේ වෙන්න. ඒ කියන්නේ පෙන්නනවා කන බොන ආහාරය නිසා ඇහැදෙන මේ ඇහෙන් තමයි ආහාරය නිසා රූප ඇදෙන්නේ. ඒ කන බොන ආහාරය නැතුණු ඇහැ නිසායි රූප කියනකොට මහ භූත පොළවේ නැත්තම් පොළව තියෙන තැනක මහ භූත ස්වභාවය තරංග වශයෙන් තියෙන්නේ. මේ ඇහෙන් තමයි එතන එතන අපිට රූපයක් හදන්න සමත් වෙලා තියෙන්නේ. එතකොට අපි කියමු රූපයක් හදන්න තියෙන හේතු ටික තියෙනවා ධාතු ස්වභාවයේ කර්මයේ ජේ රූපයක් ආහාරපත්යෙන් හටගත් ඇහෙන් මෙතෙන්ට ආවම මෙතන තියෙන ධාතු උදව් කරගෙන මේ දැන් හැඩතහන් ටිකක් හදලා තියෙනවා. දැන් ඇහෙන් හදුනේ හැඩතහන් ටික හිතේට අනුගතව යෙදුනින්ද පේනවා අපිට. දැන් මේ ඇහෙන් මෙහෙම රූපයක් උපද්දවගෙන ඉන්න තාක් මට හොඳට බලන්න පුළුවන් කියලා දන්නවා. දැන් මට බලන්න පුළුවන් ජීවත් වෙන්න පොළොව අල්ලගෙන ඉන්නේ මොකද දැන් ඇහෙන්. මෙතන පොළොවේ පැත්තේ දියලා නැහැ. මට කියන්නේ දෙන්නද? මට පෙනෙන ඇහැට බලට බලන පැත්තේ රූප පේනවා නම් පෙනෙන පෙන රූපේ තග්ගල ශනිකව හදලා පෙනීමට සකස් කළ දෙන්නේ කවුද දැන්නේ? ඇහේ.
දැන් මේ පෙනෙන සතහන ඔසවාගෙන ඉන්නේ බලය දරන්නේ කවුද මේ රූපේ පෙනෙන රූපේ ආහාර ප්‍රත්‍ය ආහාර දැන් පොළොවේ බෙද කියලා නෙමෙයි දැන් කියන්නේ එතකොට දැන් මේක ඇතුළේ හොඳට බලනවා කතා කරනවා ඉන්නවා ප්‍රශ්නයක් නැහැ දන්නවද පොළොවේ මට ජීවිතේට දැන් ඇහැ රූපය දෙක තුල මට තමයි හිතගෙන මම ඉන්නේ වගේ ඉතරයි කතා බහ කරන්න මම අහකට යනකොටම ඒ කියන්නේ අපි මෙතන අහකට යනකොටම කියමුකෝ ඇහැ නැති වෙනකොටම අපි ජීවිතේ ලෝකෙම වගේ ඒ කියන්නේ පෙනුන රූප ටික ඔක්කොම නිරුද්ධයි කියන නෝනක් තියෙනවා එතකොට පැත්තකට ගිහින් සිහි කරනකොට එයා දන්නවා දැකපු අත්දැකීම සිහි කරනවා මෙහෙම සිහි කරනකොට දැකපු දෙය නැහැ කියලා. එතකොට දැකපු අත්දැකීම සිහි කරනවා මිසක දැකපු දෙය තියෙනව නෙමෙයි. සංහාර භූමිය. එතකොට අභිසංකර විඥාණය ඊට. එතකොට අපි ඕනම තැනකට ගියාම දැකපු දෙය සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීම. දැන් මෙතනින් පස්සේ ගියාම සිහි කරන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවා ඇහෙන් රූපේ හදලා දුන්නු වෙලාවේදී ඒ රූපේ දැකපු අත්දැකීමයි දැන් මේ සිහි කරන්නේ. හැබැයි ඇහැ නැති හින්දා දැන් මෙහෙම සිහි කරනකොට ඒ රූපේ නිරුද්ධයි. කියලා රූපේ අතීතේ නිරුද්ධයි කියලා දකිනවා. දැන් දැකපු රූපේ සිහි කරනවා නෙමෙයි රූපේ දැකපු බව සිහි කරනවා කියලා තමයි. ඇයිද රූපේ නිරුද්ධද? අපි විකමත හොක ගත්තොත් මෙහෙම ගත්තොත් දිරිගු දිහා දැන් බලාගෙන ඉන්නවා අපිට අනේ වතුර වගේ පේනවා හරි ෂෝ මේ වතුර නම් සීතල ඇති කි කිය හිත හිත ඉන්නකොට අපි දන්නවා මම මේ වතුර ගැන හිතන කතා කරලා යම්තා හිතින් ගින් කිරින් කරන ticket යකින් මේ පැවැත්ම අල්ලගෙන ඉන්නේ ඇහැ රූපය දෙක කියලා දන්නවා ඇහැ ජලය වගේ එකක් හදලා ඒ මත තමයි දැන් මේ හිත අඳුරන්නේ කොච්චර හරි දකිනවා මම ඇහැ අහකට ගත්ත ගමන්ම දන්නවා මොකද්ද දැන් මං හිතපු කතා කරමු ලෝකෙම ඔක්කොම දිය වෙලා කියලා. හැබැයි මට ජලය වගේ දැකපු අත්දැකීම සිහි කරන්න බැරි නෑ සිහි කළ හැකි. සිහි කරන කොටත් මං දන්නවා සිහි කරන එක මනසයි මම මේ සිහි කරන උනේ දැකපු සිද්ධිය දැන නෑ. ඒක ඨග්ගල නිරෝධ නිව. එතකොට අරමුණු වෙන්නේ නිව. ඔගොල්ලෝ මෙතනට ගිහිල්ලා දැන් මේ කතා කරලා ගියා ගෙදර ගිහිල්ලා මෙතන සිහි කළොත් ඔගොල්ලෝ දන්නවා ආයතන ටික නිසා රූපේ හදලා හැදුවා ඒ tikai මම නම් දැක්කේ නම් දැන් අහකට ගන්නකොට මා ආහාරයේ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධයි නම් මම දැකපු රූපේ දැක් තියෙනවා ඒක ටග්ගල රූප නිරෝධි නිවන අරමුණ වෙනවා හිතට හිතට කෙලින්ම අරමුණ වෙන ඒවා අන්න නිවන් දැකගෙන එතකොට කෙලින්ම නිවන අරමුණ වෙනවා රූපේ සිහි කරන ගම ඉතුරු එදා ඉඳන් ඈත හයියක් තියෙන එක දවසක් දැක්කොත් එදා ඉඳලා නිවන මරමුණු කළ දකින්න පුළුවන්. එක මොහොතකට දැක්කම එකට කියන දිට්ඨි සම්පන්නයි. ඕක දකින්න ළඟම කෙටිම පාර ක්‍රමය ඕක. ඉතින් නමුත් ඕක අපිට ගැඹුරුයි අර වගේ කියන්නේ අපිට හිතෙන්නේ කීයටවත් හිත පිළිගන්න සූදානම් නැහැ. මේ ඇයි අම්මා තාත්තා දුව පුතා රම් ප්‍රති මුතුමනි කියලා මෙච්චර ජීවත් වෙච්ච ඇත්තයි කියලා කරපු ලෝකේ ආයතනික උපදල දුන්න එක කියලා හිතනකොට නිකන් පිළිගන්න දෑ වගේ තැනකින් තමයි තියෙන්නේ අපිට. ඒකට තව එකක් තියෙනවා. එහෙම බරසාරකම ওই දර්ශනේ විනාශ වෙන්නේ ඔහොමම තමයි. ඔකේ බරසාරකම අඩු වෙන්න තමයි ඊට පස්සේ මේ ආයතන ටික වෙන ඉගෙන ගන්න වෙන්නේ අපිට. මොකද අපි මෙච්චර කාලයක් දුව පුතා කියලා දරුවෝ වඩා ගත්තා එතකොට ජීවන් දුරවල මේ කටයුතු කාරණා කළා කියන අත්දැකීමත් එක්ක එහෙමනම් කොහොමද පෙනෙන එක අපි ගත්තාම පෙනෙනවා කියන වස්තුව ඇහෙන්න පෙනෙන රූපේ උපද්දී මම කොහොමද ළමයා වඩා ගත්තේ එහෙනම් වගේ තැනකින් අපි උළු වැඩ කරද්දී ගන්න එතකොට ඒත් ඇත්තටම ළමයා වඩා ගත්ත නැත්තම් ගෙදර වැඩ කටයුතු ටිකක් කරලා උදේ හවස අම්මලාට වන්දනා කරලා නිදා ගන්න ඉස්කෝලේ ගියා කියන එකකුත් තියෙනවා මෙහෙන් කියන ඒ ඔක්කොම ලෝකෙ හැදුවේ ඇහෙන් කියන්නේ මේක කොහොමද කියන්නේ ඒ තමයි ආයතන කුසලයේ තියෙන සිද්ධියක් ඒ කියන්නේ මේ වගේ දර්ශනයක් කතා කරලා ඒක මෝරක් තියෙන කෙනාට ටග්ගල උතනින්ම පිළිතරද පුළුවන් ඔක්කොම අල්ලගෙන යන්න පුළුවන් නමුත් බැරි කෙනාට බර අඩු කරන්න බෑ ඒ බර අඩු කරන්න තමයි ධම්මසංගණ රූපකාණ්ඩ වගේ උගන්වන්නේ. එතකොට අපිට උගන්වන්න වෙනවා
ඔයාට අහුවෙච්ච තැනක ළමේ වදා ගත්තා කියලා අහුවෙච්ච තැනක තියෙන රූපය මොකද්ද? අතට බර දෙමු තැනක තියෙන රූපය මොකද්ද? පෙවුණු තැනක තියෙන රූපය මොකද්ද කියලා මේ සිද්ධාන්ත රාශියක් එකට එකතු කරලා ගත්ත නිමිත්තක ඔයා මෙතන ගැටගාගෙන ඉන්නේ. නමුත් මෙතන තියෙන්නේ පෙනෙනවා කියන තැනක මෙහෙම එකක්, අතට අහුවෙනවා කියන තැනක මෙතන මෙහෙම එකක්, රාශියට දැනෙනවා කියන තැනක මෙහෙම එකක් කියලා සිද්ධි ටික වෙන් කරලා දෙන්න වෙනවා. එතකොට තමයි හේමනම් තමයි කියන එක හිතෙන්නේ. අපි නිකමට හිතමු දැන්. මට හිතෙන්නේ ඇහැට දකිනකොටම මම දරුවව වඩා ගත්තා කියලා කිලෝගානේ බරක් එක්ක ඇඟට ස්පර්ශ වෙච්ච එකයි බරයි පෙනෙන එකයි ඔක්කොම එකට වෙනවා දැනෙන්නේ. ඒ හිඳයි ඇහෙන් තුන දකින දේ ඇහෙන් උපන්න කියලා කියන්නේ කොහොමද කියන එක පිළිගන්න බැරි එන්නේ මට. එතකොට මේව ඉගෙනගෙන කලින් තිබුණා නම් එයක් තක්කල මේ දර්ශනය කරොත් එතකොට එහෙම දර්ශනය කියලා දීලා බැරි වෙන කෙනාට තමයි ආයතන කුසලතාවය ඇතුළත නිබර කරලා දෙන්නේ. එතකොට එයා උගන්වන්න වෙනවා වෙන මේ දර්ශනය කියලා දීලා ඇහැට පේන රූප ආයතනය කියන්නේ මොකක්ද කියලා. හැම වෙලාවෙම ඇහැට පේන රූපය මම කියන්නේ වතුරක වැටලා තියෙන ඡායාවක් ගත්තාම අපි එබුණොත් අපේ මූණ පෙනේ, ළඟපාත තියෙන ගහක් ගොඩ නැගිල්ලක් වැටේ. ඡායා රූපය දිහා බලන්න. ඡායා රූපය කියලා කියන්නේ වතුර නෙමෙයි. වතුර කියන්නේ ඡායා රූපය නෙමෙයි. ඡායා රූපය කියන්නේ පෙනෙනවා විතරයි. කවදාවත්ම අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත කිල්ල වතුර හැපෙනවා මිසක ඡායාව හැපෙන්නේ නැහැ. ඔන්න ඔබතු රූපයක් ඡායා රූපය. මේ ඇහැට පෙනෙන රූපය අපි ඇහෙන් උපද්දුවා කියන රූපේ ඔන්න ඔය වගේ රූපෙකුයි කියලා රූපයතනේ දෙක කළ උගන්නනවා. හරිද? ඊට පස්සේ අත ගෙහින්න වතුර හැපේ අපි කියමු. ඊට පස්සේ ධිට්ඨියක චිත්‍රයක් ඇද්දෝ චිත්‍රෙ පේන්න තියනවා, ධිට්ඨිය පේන්න නැහැ. අත දැම්මොත් චිත්‍රිය අහුවෙන්නේ, ධිට්ඨිය අහුවෙනවා. ඒ වගේ මම දැන් මේ පේන දෙක අත දැම්මොත් මට පේන දේ නෙමෙයි අතවදින්නේ අන්න පටිවිදාහත්වයේ ඔන්න ඔය වගේ පෙනීමට අයිති මාර්ගයේ දැකීමට අයිති නැති තැනකුයි අත වදින්නේ කියලා පෙන්වුවාම පෙනෙන දේ වදින දේ අයු වුණාම මෙච්චර පෙනේ බරක් තියෙන මේ පෙනෙන දේ ඉස්සුවේ කියන මොඩකම අතහැරෙන. එතකොට මේ දර්ශනේ නෙපාද. වගේ තැනකින් ගන්න වෙනවා. තේරෙනවා නේද? මම කතා කරන දර්ශනේ වැරදි නෑ. දර්ශනේ ගොඩාක් සිව්හරි. හැබැයි අපේ මනස රළුයි, අපේ මනස හැදිලා තියෙන්නේ අසුචි ගැවහම දුක් වෙන මනසක්. අසුචි කියන්නේ ගතයි. ඊට පස්සේ ඇඟේ ගෑවිලා අපිරියයි, හිතට කැතයි වගේ දැනගින්. නමුත් ඒකේ ගඳ දැනුන එක කැවර ඇඟේ ගෑවෙන එකට අයිති නැත්තම්, ඇඟේ ගෑවෙන එක ගඳට අයිති නැත්තම්, ඒ ගෑවෙන එකයි ගඳ සුවඳයි දෙක සිහිකරන එකට අයිති නැති වුණා. ගෑවිච්ච තැන පොට්ටබ්බේ පොට්ටබ්බ මත්ත ඒකට ගඳට චුට්ටකතයි කියන්නේ. ගඳ ආපු එක මේ ගෑවිච්ච රූපෙට ගැට ගහන්නේ නැහැ. මෙච්චර දුකද තියක් ගෑවිලා කියලා දුක් විඳින්න බැහැ රහතන් වහන්සේ නමකට. ඒ කියන්නේ නාසයේ තියෙන ශේෂ්ත්‍රේ කයට අයිති නැහැ. කයේ තියෙන ශේෂ්ත්‍රේ නාසයට අයිති නැහැ. අපි මේ අවිද්‍යාව නිසා නාසයට දැනෙන එකයි කයට ගැටෙන එකයි දෙක එකට ගැවිලා මේ බලන්න ගත කියලා මේ ගතත් එක්කනේ මේ අපිරියව තියෙන්නේ. ආන් ඒ වගේ අපේ මනස රළු හිතයි මම මේ කතා කරන දර්ශනේ උරුතුරු දෙන්න උරුතුරු දෙන්නේ. හැබැයි මම කතා කරන්නේ මේ දර්ශනේ කොහොමද සියුම් මානසික මට්ටම. එච්චර මම කතා කරන්නේ ඒ කියන්නේ මේ දෙඩි පිටින් දර්ශන ලෝකයක් ඇත්තදලා ඒක ඇතුළු විදර්ශනා කරනවා වගේ තැනකට දකින්න හරි අමාරුයි. බොහෝම ඉතාමත්ම සියුම් 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 හරියට මේක ඇත්තටම හරියට අර කිරීදී කිරි වතුරයි බේක් කරන් කලාවනේ මැෂින් එක මොනතරම් සියුම් ආන් ඒ වගේ සිද්ධියක් මේ එකට පැටලලා තියෙන අහකට හිමින් බේරලා යන සිද්ධියක්. ඔය ඔක්කොම බේරෙන ඔය ප්‍රශ්න නෙමෙයි කියන තැනකින් දමල ගහලා උදේවුවේ ඥානේ බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අපි විතර්ක වැඩි වුණාම පෙනෙනදී කොහොමද හදුවගෙන එහෙම දරුව වඩාගත්තේ කොහොමද වගේ දඩකින් අපි විසිරෙනවා.
ඉදලාවට ඒකට උත්තර සාධාරණයක සාධාරණව සමන්තම සපයා ගන්නද යන්න. සමන්තම සපයා ගන්න වෙනවා. නැත්නම් ඒකට උත්තරයක් යට ඕන වෙනවා. නැත්නම් එයාගේ හිත නිකන් මේක බොරුවක් කරනවා වගේ තැනකින් පස්සට අදිනවා. ඒ වගේ එකකට තමයි ධම්මසංගණ ප්‍රකරණ වගේ ප්‍රකරණ වගේ රූපකාණ්ඩ කඩලා කඩලා බෙදලා බෙදලා අයියෝ තියෙන්නේ. දිට්ඨි දිට්ඨමත්ත දකින්නවා කියන වර්ණ රූපයක් මහා භූතයි ටීවී එකේ පේන රූපයක් වගේ කියලා ඒක උපාදාය රූපයක් කියලා ඒක වෙන් කරලා අර ඔය ඉලින්ද ප්‍රශ්නේ එහෙම තියෙන්නේ ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා අහන්න. ලුණු කියන්නේ රසක්. රස කරේ තියාගෙන යන්න පුළුවන්ද? එතකොට කරේටි කරට දැනෙන්නේ මොකද්ද? බර. ඇහැට පේන්නේ සුදු පාට කැට. සුදු පාට පේන චිත්‍රයේ ඇහැට පේන එක. ඒකයි කියන්නේ කරේ තියෙන බර. කරේ තියෙන බරයි තින අර සුදු පාට පේන එකටයි දිවට දැනෙන රසට. දිවට දැනෙන ලුණු කියන රසය වෙන් කරනවා බරෙනුයි පාටෙනුයි. කැට කැට පේන රූපෙත්. කැට කැට පේන රූපය වෙන් කරනවා රසෙනුයි බරෙනුයි. කයට දැනෙන බර වෙන් කරනවා රසෙනුයි දෙන්නේ දෙක ඉලුරකෝ කිව්වේ කිව්ව මම ඒක මම කිව්වේ මේක කිව්ව බවයි තාභක්ය අන්තිමදල කියන්නේ මේක නමු කාය විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි ජීවා විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි චක්කු විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි තුනම එකතු කළා ලුරු පිටියක් කරේ තියාගෙන යන බරේ දුක විඳිනවා ලෝකේ මම මේ ලුණු මිටිය මෙච්චර දුරක් අරගෙන ආවා අම්මේ කියලා ඇත්තටම දුක් විඳිනවා. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ බර භාරණි කියපන සුඛම් බර බහත දෙන්න සැප. ආයතන ටික වෙන් කළා ඉච්චර. ආයතන ටික වෙන් වෙන්න කද්දීම ඔච්චර ඔය එකක් එකක් කළත් අපි ආයතන වෙන් වෙන මේ මනසකට ගේන්නේ. අන්තිමට එන්නේ බොහොම වෙන් කළා මෙතෙක් මේ ස්කන්ධයෙන් උදේ වැදන්න නෝනින් ආයතන ටික වෙන් කළා පෙන්නුව වේගෙ ඒක තමයි මේ මේ මෙච්චර සියු ජඹුරු දර්ශනය. ඒ කියන්නේ නිවන් දකින්න නිවන් මාර්ගයේ කිලෝමීටර් 100ක් නා දිගයි නා අපි ඉන්න තැනද කිලෝමීටර් 100ක් දිගින් නිවන් පුරේ තියෙනවා. මේක මේ කෙටි පාර කිලෝමීටරයක්වත් නැති තරම් පුරකින්. දෙතන මහවතක් වගේ එකක් එච්චරට කෙටි හැබැයි බරක් තියෙනවා බර හැබැයි ලුණු වල කියන්නේ ලුණු වලට බර නැහැ ඒක කාය විඥානයක් දැකි. ඔය ඒක කාය විඥානේනේ. ඒක කාය විඥාන. ඒ විහිද දුක් විඳ නිවිතේ තියෙන්නේ ආත මොකී පරිදි දුක් විඳින්නේ හිතර. මේ බර ලුමෝල කියලා සිහි කරත් හෝ රස හෝ පෙනෙන දේ හෝ සුදු පාට කැටගුණ කුසගනාව රස නැත්තම් සුදු පාට කැටගුණ කුසගනාවනේ කියලා ඕක කිව්වේ. එක්ක රස ගැට ගහලා මෙච්චර රස ගුණ කුසගනාවනේ කියලා ගැට ගේ කොයි දෙකෙන් කිව්වොත් මේ බරට තමක් නැහැ. ආයතනයේ තන වුණාට පස්සේ උසවට. ඒ ගැට ගැහිල්ල දෙන්නේ පොළොවේ එකතු වුණ තමයි. පොළොවේ තිබ්බොත් ওই පොළොවේ තියෙන ගති ටික ඔක්කොම අපිට බලන් අහන්න පුළුවන්. ආහාර නිසා රූපය හැදෙනවා කිව්වහම රූපයක් බලන්න කනපුන ආහාර ගැහැදලා එහෙන් එහෙම රූපයක් හදලා තියෙනවා. එහෙනම් සද්දය අහනකොට ආහාරේ කනෙන් නම් සද්ද රූපය හදලා තියෙනවා. දැන් එතකොට ඇහත් නැහැ මේකත් නැහැ. මේ දෙකම අතහැරෙනවා. කිල්තග්ගලා ආයතෙන් ටිකක් වෙන් වෙනවා උපද්දවාගෙන තියෙන තමයි කියන දැනකට අපිට ඔය බර තියෙන ඒ කියන්නේ ආයතන ටික නිසායි මේ රූප හදලා තියන්නේ කියන තැනක් අපිට දකින්න බොහෝම පහසුයි. පහසුයි. දකින්න පුළුවන්. අපිට දකින්න බැරි අන්න අර වගේ
ආශ්‍රවවල අධ්‍යක්ීම නිසා. ඒ කියන්නේ මේ දර්ශනය තිබුණට එහෙමනම් කොහොමද මං ඉස්කෝලේ ගියේ? එහෙමනම් කොහොමද මං යාළුවෙක් රණ්ඩු කෙරුවේ? කොහොමද මං කෑවේ බිව්වේ? කියලා වගේ තැඟුලින් අපිට එන්නේ විතරක මේ ලෝකයේ ඇත්ත වෙලා. ඒ එතකොට අර වගේ ආයතන ටික වෙන් කරලා උගන්වන්න දෙනවා ඊට පස්සේ. බුදුදහමගේ දර්ශනය කියන්නේ කතා කරන්න ඕන, කතා කරලා තේරුනොත් හරි කොඩ. නොතේරුනොත් ඉතින් මොකද කරන්නේ? දර්ශනය වෘත්ත දෙන විදිහට, ඒ කියන්නේ මේ ලෙඩේට බෙහෙතක් කරන්න ඕනේ, මේ ඔපරේෂන් එක කරන්න ඕනේ. හරිද? ඔපරේෂන් එක කරන්න බැලේ රට දිය වැඩියා. එතකොට මොකද කරන්නේ? මේ ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා මේ ලෙඩේ හොද කරන්න යනවා. ඒතකොට ඔපරේෂන් එක කරලා ඒ ලෙඩේ හොද කරන්න යෝනේ නමුත් දෙන්න වෙනව මොකද ඉස්සෙල්ලා දිය වැඩියවට දෙන්න. ඕනේ දිය වැඩියවට නෙවෙයි ඔපරේෂන් එක. මොකද දිය වැඩියවට දෙන්න දුන්නාමයි තුවාලේ හොද වෙන්නේ. එතකොටයි ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙන්නේ කියලා යනවනේ. ඒ වගේ මේ දර්ශනයම යෝනේ. නමුත් මේ දර්ශනය බෑ මේ ටික බැරි හින්දා. ඒ හිත උගන්නන්නද මේ ටික. වගේ තැනකට යනවා. හරි දිවිගිය වෙනතර කෙනෙක් ඔපරේෂන් එකකට කඩුවා. ඒ වගේ මේ මේ වැච්චර ප්‍රශ්න නෙමෙයි ළඟයාට. මේක ලොකු ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ කියන්නේ තමන්තු බල තමයි. තමන්ට දැනට එහෙම ප්‍රශ්නයක් තිබුණා නොසලක හැරලා මේ කමන්නේ මම මේක කරගෙන යනවා කියන තැනින් කරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳෙන්න. ඒ මේක කරගෙන යනකොට මේ ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ නැහැ. ඒවල එහෙම නැහැ කියලා මේ මෙහෙම දෙහෙන්න තු තියෙන්නේ නැහැ. මෙහෙනවා. නමුත් කෙනෙක් දුබල වුණාම මේ ප්‍රශ්නේ තුල පැටුණාම ඒක ඇත්තයි මේක කරන්න හිත යහදෙන්නේ නැහැ. එයාට මම බොරුවක් කරනවා වගේ තමයි. එයා බොරුවක් කරගන්නවා වගේ තමයි එයාට තේරෙන්නේ. නමුත් මම දරුවා වඩා ගත්තා මේක කියුවා ඒක ඇත්ත නේද? ඒක ප්‍රශ්නයක් නෑ මම මේක කරගෙන ගියාම ඔකට උත්තර ලැබෙන්නේ නැහැ කියන දේ කෙනෙක් කරගෙන යන්න හයිය තියෙන ප්‍රශ්න ටික විසඳෙනු නොබෝ දවසට. නොබෝ නෙමෙයි ඒක උදේ කියන රැයක් කරන්න පුළුවන් උන ප්‍රශ්න විසඳෙනවා හරියට දක්ෂව කොයි. එච්චර හොඳ නැතුණු බලලා අරපැත්ත බලනකොට නුවණක් තියෙනවා නේ ඒ ඇති. ඒක නේක බණපදයක් අහලිවරනකොට රහත් වෙනවා කියන තැනකට මේ වේගවත් මේ දර්ශන. එක තැනකින් අතහැරුනහම ඔක්කොම ඒ කියන්නේ මට මෙහෙම බලනකොට මම එහෙම හදාගත්ත වස්තුවයි නම් මට දෙවුනේ. එහෙනම් මම අහක දැනකොටම කියනකොට තත්ගල මට මේ ඒ ශනේම අරමුණ වෙලා තියෙන ඉවර. ඒක මම අහකර ගත්තකොට මේක නෑ එතන කියන එක පේනවා. හට යම් කිච්ච සමුදි ධම්ම සම්බන්ධ නිරුද්ධ. හටගත්ත දී තුන තුම නිරුද්ධ වෙලා නේද කියන එක පේනවා. පේන්නත් හටගත්ත දේ නිරුද්ධයි කියන එක පේනවා. එහෙනම් හැම එකක්ම මෙහෙමයි. සියලු ප්‍රත්‍යක්ෂ ඥානය ආපු ගමන්ම ඔක්කොම කිලිසි ගන්නවා. ඒක තප්පර 10ක්වත් යන්නේ නැති හොඳ දක්ෂ කෙනෙකුට අධිකමයක් ලබනවා කියන එකට. ඒ කියන්නේ මේ කියන මේ දෙක අපි දුබලයි නැත්තම් ඒ නිසාත් ඒක ලොකු කාරණාවක් නේ. ඒ නිසායි එක දේශනාවක් අහනකොට සමහර කෙනෙක් රහත් නොවෙනවා. මොකද දක්ෂමද? තව කෙනෙක් ඒක කරන අනාගාම. තව කෙනෙක් සකදාගාම. තව කෙනෙක් සෝව. තව කෙනෙකුට එහෙමද? කියලා දෙදුනේ ඇයි? අනිත් වගේ ගති හොඳට බලන්න ඕනේ. මෙතන මුකුත්ම බැරුව සෝවාන් වෙන කෙනෙකුත් හිටියා. සෝවාන් වෙන්න දෙවිච්ච කෙනෙකුත් හිටියා. රහත්මත් උනාට මේ දේශනාව මේ පටන් ගන්න තැන ඉඳලා මේ තැන දක්වාම ඕනම කෙනෙකුට බලන්න තරම් දිගටම විවෘතව තිබිලා තියෙනවා නේද? දිගට විවෘතව ළම තිබිලා තියෙනවා නේද? පටන් ගන්න ඉඳලා කියන එකක් තියෙනවා. කෙනා කෙනාගේ මට්ටමට දකින්න පුළුවන් මෙයා සෝවාන් කියන තැන ඉවර දැක්කා. සකදාගාම කියන තැන ඉවර දැක්කා. අනාගාම කියන තැන ඉවර දැක්කා. අරියත් වෙන ඉවර දැක්කා. මේක නිවීම කියලා තියෙනවා තමයි කියලා විතරක් ඕනක් හදාගත්තා. දකින්න බැරි වුණා. නමුත් එතන ආදි කල්යනා මජ්ජි කල්යනා පරිවසන කල්යනා මූල මැද අග තුනම එක විදිහට මෙහාපත් තිබිලා තියෙනවා නේද? ඒක නයි කියන එක තියෙනයි. ඒ වගේ හරි දක්ෂකමක් ඉන්නවා නම් ඒක චිත්තක්ෂණයක් ඇති. මේ පැත්ත බලන අනිත් පැත්ත බලනකොට එයාට තියෙනවා මේ කතාවේ එතකොට ප්‍රශ්න. නමුත් ඒක ඕනම දෙයකට ඒක ඒ පත්තම එනවා මෙතන පෙළහිල්ල පෙළහිල්ලක් නෙවෙයි ළඟා. ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද මෙච්චර මේ මම හිටියනම් මගේ ධර්මවල තාත්තලා හිටියනම් මේ වගේ තැනකින් තද්දල ආශ්‍රය එනවනේ. ඒ කියන්නේ මෙච්චර කල් ජෝකිය ඇත්ත වෙච්ච අත්දැකීම මේකට පෙළ අහනවත් එක්කම පටල ගන්නවා. සමාධිය නැති වුණාම කියන දෝෂේ
සමාධිය තියෙනකොට කරන මේ වගේ දර්ශනයක් ඇහෙනකොට ඒ දර්ශනය කිලුටු වෙන්න ජීවිතය අධ්‍යක්ෂින් පටල ගන්නයි මේකට. තත්කල දර්ශනයම ආරම්භපත්. එතකොට තේරෙනවා. සමාධිය නැති වෙනකොට කරන දර්ශනයක් අහනකොටම සමාධියක් නැහැ කියන්නේම ජීවිතේ අර හරක කාලකාලා වමාර වමාර කරනවා වගේ ජීවිතේ පුරාවටම ගත කරලා 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 කරපු අධ්‍යක්ෂින් තලුමර කරලා ඉන්න මනසක් නැතිය ඇහෙනවත් එක්කම ඒක සිහි කරලා මේකට ඇඳගන්නවා. එතකොට ඇහුවා ආහාරයක රූප හේතුව කියන්නේ එහෙමනම් කොහොමද මම කතර කරන්නේ? මේ වගේ තැනක තමයි එන්නේ. එතකොට ආපහු ඒ වගේ නිබර කරලා නිබර කරලා දෙන්න වෙනවා. එතකොට එහෙම නැත්තම් වෙන මේ ස්කන්ධයන්ගේ උදේ මේ විදිහට තේරුම් ගත්තොත් එකම එක දෙයක් විතරයි. අනිත් දේවල් පොළොව ඉතුරු වෙනවා. පොළොව ඉතුරු කරන්නේ. පොළොව තිබුණොත් අඩිසතහක් තියෙනවා. කෙනෙකුට එන්න පුළුවන් මාරයට එන්න පුළුවන් ඊට පස්සේ. මම අහවල් තැනින් දැන් ආවේ අහවල් තැනට යන්නේ කියන තැන තිබුණොත් තමන්ට යන්න දෙන්න පුළුවන් පාර හදාගත්තා වගේම මේ පාරේ හතුරන් හොරාතුරන්ට දෙන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ආකාශයේ පදන්නත් ආකාශේ කුරුල්ලන්ගේ පාසට නැහැ වගේ රහතන් වහන්සේලාගේ සතහන් නැහැ. ආති කුරුල්ලේ ගුණහම ආවල්තෙන් ඉඳන් ආවල්තෙන්ට ගියේ මේ කුරුල්ලා කියලා ඔබේ සතහන් එහෙම ඉතුරු වෙනවද? නැහැ. ඒ වගේ පෙනව රහතන් වහන්සේලාගේ සතහන් නැහැ. ආවර්තනයේ දක්වාවේ ආවර්තනට යන්නේ කියලා නිමිති නැහැ. අභිසංකාර විඥාණයට හේතුද? ගැටේ. ඉතින් මේකෙන් කියන්නේ ආහාර නිසා රූපය හදා ගන්නවා කියලා අපිට පේන ශේෂ්ත්‍රය ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ කන නිසා ශබ්ද රූපය හදාගෙන හිත ඊට අනුගතෝ යොමේ චීද ඇහෙනවා. එතකොට ඒ ඇහෙන ශබ්දය ශබ්ද තරංග තියෙන තැනකට හිත යොමේ චීද නෙමෙයි. කනෙන් ශබ්ද රූපයක් හදලා ඒ කන ශබ්දයක් තියෙන තැනකට හිත යොමේ චීද ඒ කනෙන් හදපු ශබ්ද රූපයයි මේ වෙලාවේදී සෝතු විඥාන එකට ආවනේ කියන එකක් කියනවා. එතකොට මම ඇහුවේ කවුරුවත් දැනපු එකක් හෝ කවතවත් දැනපු බැන්න මට ආතුරක් වූ දොස්සාගත සද්ද තිබුණ නෑ. දැනගට වෙන්නේ කනටම තමයි. ඇයි මෙයා තමයි කෙත හදන්නේ. කන මොකද කරන්නේ? ශබ්ද තරංග හැමතැනම තියෙන්නේ. තරංග තියෙන තැනක කන මොකද කරන්නේ? රේඩියෝ වගේ රූපයක් හදනවා. කන ශබ්දය දෙක තියෙන තැනට හිත උපන්නාම ඕනේ දැන් කනේ හදපු ශබ්ද රූපී සෝත විඥාන හිතින් අහනවා. අහලා ආවල් අපරදේව මහත්ය විසිද්දුවක් සද්දාමල විසිද්දුවක් ආපේ හොබයි ඉතිරි අපි කියලා තලුත් මාත් අපි ඉතින් දන්නේ සද්දයක් හදාගෙන සද්දය අහන බවත් හදාගෙන විස්තරයක් හදාගෙන නේද මේ අහන්නේ? මම අහන ඔක්කොම සංකතයි අනිත්‍යයි පටිච්චසමුප්පන්නයි නේද කියලා පේන්නේ කවදාවත් අපිට ඉතින් පේන්නේ මම විස්තර කරන ගායකයත් ගායිකාවත් ඉන්නකෙනෙ ඒ දැකපු රූපියක් ඇත්තයි. එහෙම ආපු සද්දයක් ඇත්ත කියලා ඔක්කොම කියනවා කියන දැනක තමයි විඳින්නේ අපි. විඳින්නේ. එහෙම විඳිනවා කියුවට ඒව හේතු ප්‍රතිසන්න නැති වෙනකොට අනේ නැති වුණා නේද කියලා දුක් වෙනවා. නමුත් හොඳට බැලුවොත් ශබ්ද තරංගයක් තියෙන තැනක කනේ ශබ්ද රූපය ඇහුවා හැදුවා සෝත විඥානීත කරනුගත උපන්න හින්ද ශබ්දය ඇහෙන ගම හදාගත්ත ඇහුණු දේ විස්තර කළා ආනන්දමාලනී මහත්මයා අමරදේව මහත්තයා මේ සිද්දෙන් බලන හරි ලස්සනට ඒ හද තියනවා ඒ හරි ගන්න අඳුත් නැහැ වැඩි නැහැ හොඳ විචාරයන් ඉතින් කරනවා ඈ ඔන්න ඉතින් විචාරයන්ගෙනු දක්සයි කියලා ඒ විචාරයත් ප්‍රොමෝට් කරනවා ඉතින් ඊට පස්සේ බලනකොට ඔක්කොම තියෙන එකම පොඩේ බලන්න චර් ගැඹුරක දෙන්නේ අපි කියලා යථාර්ථයේ එහෙමනම් කන ආහාරයෙන් හැදුණු කන අහකට ගන්නකොටම ශබ්ද රූපේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ට කියන්න පුළුවන් ද අපි අහපු ශබ්ද රූපේ අතන තියෙනවා දැන් ඇහෙන්නේ නැහැ හිත නැති හින්දා
කන නැති හින්දා හිත නැති හින්දා දැන් ඇහෙන්නේ නැහැ. හැබැයි ආපහු ගියොත් එතනට ඒක පද්දේ ඇහුවේ. නැත්නම් තියෙනවා එහෙම අපිට. පිටිපස්සේ. ඒ රූපෙටත් තියෙන්නේ, ශබ්දෙටත් තියෙන්නේ එකම යථාර්ථයක්මයි. රූපෙට විතරක් වෙන එකකුයි ඉතුරු වෙනවා, ශබ්දෙට විතරක් ඉතුරු වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ වෙන ඒවා එකම එකයි. ඊට පස්සේ පටිවාපෝ තේජෝ වායු වර්ණගන්ධ රසෝජා කියලා සුත්‍රාෂ්ටක තියෙන තැනක අර යථාභූත ස්වභාවේ තරංග ස්වභාවේ තියෙන තැනක ඒක තරංග ස්වභාවේ තමයි සුත්‍රාෂ්ටක මතම කියලා කියන්නේ. කලාප කලාපසි ඒ කියන්නේ අපිට ඉදිකටු තුදක චිත්තක් පෙනෙන ප්‍රමාණයක ওই දුක් කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා සුත්‍රාෂ්ටක මතම. ඒ මතම දෙනකොට තමයි තරංගයක් කියලා කියන්නේ. එතකොට ඉබඳු පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඌජා කියලා සුද්ධාෂ්ටක මට්ටමේ කලාප ටිකක් තියෙන තැනක කර්මයෙන් හැදුණු මේ නහය මොකද කරන්නේ? ගන්ධය රූපයක් හදනවා. නාසයයි ගන්ධයයි දෙක තියෙන තැනට ගාන විඥානය උපන්නාම ගඳ සුවඳ දැනෙනවා. දැනගත්තාම ඊට පස්සේ ඒකට විස්තර කරනවා. අහවල් මල් සුවඳ, අහවල් හඳු කුඩු සුවඳ, අහවල් දුගඳ කියලා ඊට පස්සේ හොඳයකට කැමති නරකයකට අකමැති. ඔන්න ඊට පස්සේ ලෝභ දේශ මොහ. කියලා ඊට පස්සේ ඔන්න කියලා විකාශනය වෙ තියෙනවා. නමුත් අපි කවදාවත් මේ ඇත්ත දකින්නේ අපි හිතන්නේ ඔය ඇත්ත නෙමෙයි. අනිත් පැත්තට හොකි විපල්ලාස කියලා කියන්නේ. අනිත් පැත්තටම හිතන්නේ. තියෙන ගන්ධය අපි හිතන්නේ නාසියේ තිබුණත් නැත. ගන්ධය කියන එක කේ රූප කලාපවල තිබුණා. තියෙන මේ නහය අරගෙන ගිහිල්ලා මේ හිත අරගෙන ගිහිල්ලා ඒක ආග්‍රහණය කළා. නාසයේ හිත නැති හින්දා දැන් ඒක ආග්‍රහණය නැති වුණා. ආපහු කළ හැකි. කියලා මොකද? ඊකට හිතේ හිතේ තලවරන තාම භාවේකාවට යන්න බැරි වුණත් ගිහිල්ලා ගන්න පුළුවන් ගැටි ආන්සම්පීතමයි. ඒ කියනොත් එතකොට තණ්හාව තව වැඩි. ඊගාව දවසේ ලෝකෙින්ද ඵලයක්මයි කියනවා. ඒකෙන් එහෙම හිතන්නත් අරමුණු වෙනවද? නමුත් අර දර්ශනයෙන් හිතලා බලනකොට හිතලා හිතලා තණ්හාවට වැඩෙන්න ඉඩ තියෙනවද කියලා. දැන් නාසය කියන එකෙන් අෂ්ටමක රූප කලාප තියෙන තැනක ගන්ධ රූපයක් හැදුවා. මොන දැන් එතකොට අෂ්ටමක රූප කලාප වල නාසය නැතිනම් රට සැප දුක් විඳින විදිහේ ලොකු ගන්ධ රූපයක් නැහැ. ගන්ධ කලාප තියෙන. ඒක කලාපයකින් සැප දුක් විඳින විදිහේ රූප නැහැ. මේ නාසය මොකද කරන්නේ? අර ගන්ධ සංගතක කෝටි ප්‍රකෝටි ගණක් එකතු කරන නාසයේ ගන්ධ රූපයක් හදනවා. නාසයේ ගන්ධ රූපයේ තියෙන තැනට ගාන විඥානය උපන්නහම ගන්ධ සුවඳ දැනෙනවා. දැනුණාම ඒකට උන විස්තර කරනවා හවල් සැක් සුවඳ කියලා හසුව කියන්නේ. දැන් පැත්තකට යනකොටම තමයි හොඳටම දන්නවා මොකක්ද. නාසය නැතිනු ගන්ධ රූපේ නැහැ. දැන් අෂ්ටමක රූප කලාපවල මේව නැහැ. මේ වගේ රූප නැහැ. එතකොට ඒ ගන්ධාරගෙන සිහි කරන් හදනකොටත් සිහි කරන සිහි කරන්දි බාහිර තියෙනවා කියන එකට පෙන්නන්නේ නැති නිසා තණ්හාව වැඩෙන්නේ. ගිහිල්ලා ගන්න මොණේ කියන තැනකින් හිත තව තව තීව්‍ර වෙන්නේ. දකින්නකොට දැන් නැහැ. හිස් මෙතනම කඩාගෙන තී වෙන එක දැකපු ආග්‍රහණය කරපු අධ්‍යක්ෂක සිහි කරනවද සිහි කරනව නැහැ කියලා නිවන පේනකොට තණ්හාව නැහැ. නිවන දකින්නකොට තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ රසත් වෙනවා. රසත් වෙනවා. එතකොට රස කියන එක කර්මයට හදපු ආහාර ප්‍රති හඳුන්වන ශක්තිය කරනවා. සුත්‍රාෂ්ටක මට්ටමේ තියෙන වර්ණගන්ධ රස ඌජා කියන තැනක තියෙන රස කලාප ඌට ප්‍රකෝටි ගන්න එකට එකතු කළා. මේ දිව කියන යන්ත්‍රය මොකද කරන්නේ? රස රූපයක් හදනවා. ඒ දිවයි රසයි දෙක තියෙන තැනට જીවහ විඥානේ උපන්නාම රස දැනෙනවා. එතකොට හරි පැණි රහයි, හරි තිත්ත රහයි, අඹුල් රහයි කියලා අපි හිතනවා කියනවා. හැබැයි අපි හිතපු රහ ඉපැද්දුවේ දිවේ. අපි දැනගත්ත රහ ඉපැද්දුවේ දිවේ. දිවේ. අහකට යනකොට මුතුන් නැතුව නැතිනවා. නමුත් අපි හඳුනගන්නේ වස්තුයේ තිබුණු රහදි වේදී තමයි. අනිත් පැත්තට සම්පූර්ණ කරන්නේ. දිවෙන් රසෙ ඉපැද්දුවා කියලා නෙමෙයි.
දිවේ ඇසත් තත්ේ රසයේ කියලා තිබුණේක උපත දිවේ ගාග්‍රහණය කළ දිවල තියෙනකොට රස තියෙනවා දිව නැති වෙනවා වගේ තරක හිත. නමුත් සංකතයි කියලා කියන්නේ මේ ආයතන ටික නැත්නම් ලෝකයේ කෙනෙක් නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම ආයතන නැහැ. එහෙම මේ ආධ්‍යාත්මික ආයතන සලායතන නිරුද්ධ කරලි මොකුත් නැහැ. සලායතන නිරෝධී නිවනයි කියලා කියන්නේ ඇහැකට දිවනාසේ ශරීරයේ මනස කියන ආයතන ටික නිරුද්ධ වුණු රූප ශබ්ද ගන්ධ රස පුත්තක කතා කරන කරුණු ඇත්තටම සිව් ගැඹුරුයි. ඉතින් අර මොනවා හරි දෙයක් කතා කරන මට ලෝක දෙයක් කතා කරන මට්ටම තර මේක පහසු නැහැ කරගන්න අල්ලගත්ත පුළුවන් ඇතින් උඩක් වති තමන්තම තේරේ බබුලස් මොන්න තරම් සහ ඒ කියන්නේ අපිට මොන්නම විහිට ජරා මරණ සෝක පරිද දුක් දුක් නැති විදිහට නිවිති නැත්තම් ඉතුරු වෙන්නේ එකක් කොහොමද ඒක සපත් නෙවෙයිද කියලා බලන්න මොන විදිහකටද ස්වාමීය ගැන කිව්ව උතුරු වල ගැන යනවා ඉඩක් ගැට තමන් ගැන එහෙම කළා බලලා ඊගා මොහොතේකට තේ නිවිත්තක් නැත්තම් තමන් හොත් ඉතුරු වෙන්නේ නැත්තම් ඔබ තමයි ඉතින් මට කතා කරන්න තියෙන මේ ටික තව ප්‍රශ්න ගැටලු තියෙනවා අහන්න පුළුවන්. අපිට මානසිකාරයක් කළ හැකි ජීවිතින් මේකෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. අපි එකමත කියමු ගන්න. මේක තේරෙනවා ගත්තාම මේ පේන අවස්ථාව චක්කු විඥාන සිත් ඉදින සුත්නාම සම්පර්චනයේ සම්පර්චනයේ හිතේ චක්කු විඥාන හිත නිරුද්ධ ඊට පස්සේ ඒ සම්පර්චන හිතෙන් කල්ලා ගත්තා. ඊට පස්සේ සම්පීර්ණ හිතෙන් තමයි කසු මාත්‍ය කියලා හිතුවා. එතකොට අර කාටද ඔත්තපහිත ආයක ඇත්තමයි කියලා දැනෙච්ච එකේ පොවන් හිතෙන් දැනගත්ත. එතකොට මම නේද දැනගෙන තියෙන්නේ කියලා අපි මෙහෙම දැලුවට කොහොමද කරන්නේ? දැලුවාම මේ එක
එකම මේ රූප නිමිත්ත තියෙද්දි ඒ නිමිත්ත අනුවේ මම මේ වගේ මෙහෙම කරනවා කියලා දැක කියලා මට කෙලෙස හටගන්නේ. ඔක පෙන්නවා අපි ගැන කවර කතාවද රහතන් වහන්සේලාටත් දැය කියන මේ චිත්තක්ෂණ එකතර අල්ල. මම කතා කරන්නේ එහෙම යන්න එපා. එහෙම බෑ කවදාවත්. උදාහරණයක් ඇතුළු මම මෙහෙම අහක බලාගෙන එකපාරට මෙහෙම මේ රූපය දිහා බැලුවා නම් ඇහැ නිසා මෙහෙම සතහනක් පෙන්වූ අවස්ථාව දක්වාම මේක තමයි දැන් සම්පතිය. මම පැයක් නම් මේ දිහා බලාගෙන ඉන්නේ මේ ඇහැ මොපද්දුද එකම රූපේ කියලා හිතාගෙන ඉන්නේ. පැය පුරාවට මේ ක්ෂණිකව ඔය වගේ චිත්ත විදි කෝටි ප්‍රකෝටි ගන්නකේ ප්‍රශ්නයක්. මම අහකට යනකොටම හිතට බලනකොට මේ සතහන සම්පූර්ණ නැති වෙනවා කියලා අනන්තර ප්‍රත්‍යයෙන් සමානතර ප්‍රත්‍යයෙන් මොන තියෙනවද කියලා නම් කියන්න. සමානතර කියන්නේ මේ නිමිත්ත අතහැරනවත් එක්කම අනුතුරු මට මේක දුන්න කියන්නේ එහෙම කරද්දට හරි නෙමෙයි. එක සතහනක් ඇතුලේ පෙනෙන කමයි දකින කමයි විස්තරේ බෙදුවා කියලා මට මේක අල්ලගන්න බැහැ. එකම සත් පෙනෙන සිද්ධියක් ඇතුලේ පෙනෙනව දැනගෙන ඉන්නේ අනිත්‍ය බලන්නත් බෑ. නමුත් මට පුළුවන් සතහනෙන් සතහනට සංඥාවෙන් සංඥාවට වෙනස්කම් හඳුනා ගන්න. පුතුව දැන් මේක දළුවම මම පුතුව කියලා මෙහෙම බලනකොට සත්කල මට වෙන දැන් තේින්න හැදී වෙනස් වෙන කිසිම තුනක් වෙනස් එකක් කියනකොටම දැන් ඒක ඉස්සෙල්ලා තිබුණු රූපිය සම්පූර්ණ ඒක කියලා මට දැන් මේ පේන්නේ කියන එක මට උරුත්තු දෙනවා අල්ලගන්න පුළුවන්. නමුත් මේ එකම දිහා බලාගෙන ඉන්නකොට ඉස්සෙල්ලා රූපියක් නිරුද්ධ වෙලා ආයෙත් පේනවා. ආයෙත් නිරුද්ධ වෙලා ආයෙත් පේනවා නේද කියන එක මට පේන්නේ මනුස්ස කාරය විතරේ කරන්න පුළුවන්. මම කියන එක තේරෙනවා. එතන මම පැයක් මේ දිහා බලාගෙන ඉන්න තාක් මට තේරෙන්නේ පැයක් මට මෙයා දිහා බලාගෙන ඉන්න පුළුවන් වගේ. ඒක තියෙද්දි මම හිතේ හිතා ගන්නවා නෑ. පැයක් දෙන්නේ නැති කොහෙවත් නෑ. දෙහිකින් කිත්තික දිවි අලුතලු කිත්තික දෙකද වෙන එකක් තමයි වෙන්නේ කියන දැනක විතරක ගත ඥානයක් නිසා මට නෝනට දැක්මක් ගන්න බෑ. නමුත් එහෙම නෙමෙයි මම කියන්නේ. සතහන කියන්නේ දැන් මේ ඇහැ සතහන මට පේනවා. හරි මම ඇහැ අර ගත්තාම මේ පුතු දිහා බලුවා. දැන් මේ හැඩ සතහන සම්පූර්ණ වෙනස් වෙනකොට මට නුවරටම ගත්ත හැකි ඉස්සෙල්ල හැට පෙමු සතහන දැන් නිරුද්ධයි. දැන් පේන වෙන සතහන දැන් පේන්නේ ප්ලාස්ටික් එක මෙහෙම හැඩයක් මේකට කිව්ව පුටුව කියලා. මෙහෙම බලනකොට දැන් ඒ හැඩය නෑ වෙනම සතහනක් ආහාරයෙන් හැදෙන ඒකට කිව්ව කසෝ කියලා. දෙක. නමුත් ඒ එක ඇතුලේ අල්ලන්න බෑ. මම අල්ලන්න යන්නත් එපා. තේරුම්කුත් නෑ කියලා මම කියන්නේ. මම තේරුම් ගන්න කිව්වේ එහෙම වුණාට අපේ කෙලෙස් අඩු වෙනවා ඒ වෙලාවේදී නෝන හසුරන නිසා. නමුත් අවිද්‍යාව හිතෙන්නේ මොකද තියෙන දේ දැක්ක දැකපු දේ දිනවා කියලා මෝඩකම හෙල්ලෙන්නේ මේ මානසිකාරය. ඒකින් වෙන්නේ පෙනෙන දේ ඇරෙද්දී අපේ මානසිකාරය වෙන සිච්ච ගතිය විතරයි. නමුත් මේ නෝන සම්පතිය එක රූපේ තුරු කරන්නේ දැන් මෙහෙම ගත්තහම ඇහැට හදපු රූපේ තේරුණා. මේක බලනකොටම සංකල්ප ගන්නවා එහෙනම් දැන් ඇහත් වෙනස් මොකද එක ඇහකට එක බලක එක රූපය හැමතිස්සෙම. ඊගොල්ල තව රූපයක් පෙනෙනකොට ඒ රූපය හදපු ඇහත් අලුත් එහෙනම් ඒ ඇහට පෙනෙලා තියෙන ඒ රූපෙ විතර. මේ රූපේ වෙනස්කමෙන් ඇහි වෙනස්කමක් තියෙනවා ඇහි වෙනස්කම රූපේ වෙනස්කමක් තියෙනවා. එකම ඇහකින් ඔක්කොම රූප දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ. හරියට නෙගටිව් කැමරාව ෆීල් එකක නෙගටිව් එකක අකුරු ෆොටෝ දෙකක් ගන්න බැහැන්නේ. ඒ වගේ එකපාරකට උපවචන මේ ඇහැකින් හදන්න පුළුවන් එක රූපේ. රූපත් වුණාම එතකොට ඒ තේන රූපය අතහැරනකොටම ඒ ඇහැයි. අපෝවර්ත. එතකොට ඇහැ අනිත්‍ය රූපය අනිත්‍යයි කියන එක බලද්දී ඇහැ යක්ති බලද්දී තේන රූපේ රූපය අනිත්‍යයි කියන එක බලද්දී අරවගේ තනකදී එයාට බොහෝ දවසකින් අත්හැරෙන අත්හැරන දේ නිරුද්ධයි කියන මොනේ කියන මම මෙහෙම බලලා යමද්දී මේ පැත්ත බලනකොට මම දන්නවා දැන් අපි කියන නිරුද්ධයි දැක්කු දෙ නිරුද්ධයි කියලා. මොකද ඉස්සෙල්ලා තිබුණේකට වඩා වෙනත් හැඩයක් පේනවා කියන එකේ කියනවා ඉස්සෙල්ලා එක ටීවී එකේ ඩිස්ප්ලේ එකේ රූප දෙකක් නම් හදනවා දෙකපාරට. මේ රාමු ගියට පස්සේ ඊගා රාමු එන්නේ නේ. එහෙම නේද? ඉස්සෙල්ලා
තප්පරේ රූපරාම කාවම විශ්ලේෂේ දීගුරුවේ ඒක උග රූපයක් තිත් අවුත නිකුඩ වැටෙනවද රූප දෙක තුන එකට නැත්නම් ඒක වේගින් ගියට පස්සේ අල්ක කියන්නේ එතකොට ඉස්සෙල්ලා ගිය රූපේ කොහටද ගියේ මොකද උනේ තිබුණා නම් අහදේ තියාපහ අහදේ තිබුණ දෙයක්ද කියන්නේ ඒ වගේ මේ ඇහැට එකපාර ඇහැ දැන් ඇහැ කියන්නේ බලන එකක් නෙවෙයි ඈ රූප හදන එකක් නක් මේ ඇහැ දැක මැෂින් එකෙන් එකපාර රූප දෙකක් හදන්න මේ රූපේ දැන් හදන්න මේක වැය වෙලා තියෙන්නේ ඊගාට මේ පැත්තට හරවමු දැන් මේ පැත්තේ තියෙන ටික උදව් කරගෙන දැන් රූපයක් හදලා අර රූපේ නැහැ ඕක අපේ තව කෙලෙසයක් එක ඇහැකින් රූප ගොඩක් දැකෙන කෙනෙක් සංකල්පිත කරන ප්‍රශ්නේ වෙන්නේ ඒකට හේතුවක් ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් කියන අදහස තියෙන හින්දා අපි ඒක එහෙම නැත්නම් හැම වෙලාවෙම හොතට අදහස් ලබා ගන්න ටීවී එක කියන්නේ රූප බලන්න තියෙන මැෂින් එකක් නෙවෙයි රූප හදන්න තියෙන මැෂින් එකක් කියලා හිතාගන්න ඇහැ කියන්නේ රූප බලන්න තියෙන ගන්න රූප හදන්න තියෙන මැෂින් එකක් කියන අදහස තියාගන්න පුළුවන් ඒක තමයි ප්‍රශ්නේ රූප බලන්නේ කියන අදහස බලනකොට මේ ඇහැට තේින්නේ එක රූපයක පාට තව රූපයක් තේින්නේ ඊට පස්සේ එහෙනම් එකම හැමේ ඔක්කොම රූප දකින්නවද කියන අදහස් එන්නේ රූප දකින්නවා කියන එක කරන්නේ ඇහෙන් කියන ප්‍රශ්න මත දකින්නවා කියන එක කරන්නේ හිතේ ඇහැ කියන රූප හදනවා කියන නිමිත්තෙන් කරන් බලන්න තියාගන්න උදව් උදේ මේ ඇහැට පුළුවන් එක වෙලාවකට මේ ඔක්කොම ටික එකට කිව්වොත් ඒක රූපයක් දකට පුළුවන් ඒක ලොකු පොඩි කරන්න පුළුවන් මොකද රූප අවුට් කරන්න එක කරන්න පුළුවන් ඒක පොඩි කළ එක පොඩි වස්තු අධ්‍යය ගන්න පුළුවන් ලොකු කළ ගොඩාක් අධ්‍යය ගන්න පුළුවන් එතකොට ආපහු තව පැත්තකට හදලා තව රූපේ තනා ගන්න පුළුවන් ඒක මේ රූපේ හදනවා මේ රූපේ හදනවා කියලා එකක් කරන්න බැහැ එකපාරට ඒක රූපේ හදන්න පුළුවන් අන්න අර අදහසත් ඒ කියන්නේ ඇහැ කියන රූප දකින්නේ එකක් කියන එක අතහැර ඒ කියන්නේ අපි ඇහැ රූප දකින්නවා කියන කාරණාව කියන උදාහරණ චක්කුණා රූප මුසුවත් ඇහැ රූප දැක කියලා කියන්නේ ඇහැ උදව්වෙන් චක්කු විඥාන හිතෙන් දර්ශන කුත්‍ය කරා දකින්ද රූප හදනවා කියන එක කරනවා ඒ කියන්නේ රූප දකින්ද ඇහැ උදව් වෙනවා තමයි ඇහැ රූප දකින්නවා තමයි ඒ උදව් වෙන්නේ දකින්ද රූප හදනවා කියන කාරණා ඇහැ රූප දකින්ද උදව් වෙනවා ඇහැ රූප දකින්ද උදව් වෙන්නේ දකින්ද රූපයක් හදනවා කියන කම ඇහැ දකින්ද උදව් වෙන්නේ දකින්ද රූපයක් හදනවා කියන කම කියන කමකට කියනවා ඔන්න ඔය ඥාය නිසායි ආහාරය නිසා රූපය හැදෙනවා කියන සාරණව කියන්නේ ඒ එහෙම හරියට දැනුවාම රූපය කියන එක පොළොවේ ඉතුරු වෙන්නේ මහා භූත ටිකේ ඉතුරු වෙන්නේ ඉතුරු කරන්නේ එතකොට නොබෝ දවසකින් පොළොවේ මිදලා යන්න පුළුවන්. හිතෙන් හිතට හැම වෙලාවෙම මතක් කරනවා නෙමෙයි. ඔකට ඊට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා. උපංගාසය දුරු කරනවා කියලා ඊට පස්සේ මේ උපංගාසය දුරු කරන උපංගාසය නොදුරුනක දෙකට බෙදා ගන්නවා. දැන් මේ දර්ශනය ඊට පස්සේ ඇහැ කන දිවනාසී ශරීරයේ වර්තමානයක පරිහරණය කරනකොට තියෙන රූප ශබ්ද ඇසුරු නොවන විදිහට පුළුවන් තරම් නුවණින් ආහාරයෙන් හැදුණු රූපයෙන් මේ ස්පර්ශයෙන් පෙනෙනව නේද අපි දකින්නේ ආහාර ප්‍රත්‍යයෙන් හදාගත්ත රූපයෙන්ම දකින්නව නේද ආහාරයෙන් නිසා මේ රූපය හැදලා තියෙන්නේ කියනකොට එයා දන්නවා මොකද්ද ආහාර නිසා හැදුණු ඇහෙමින් මේගොතු රූපයක් හදන්නේ හදලා තියෙන්නේ කියන එකයි මේ කිව්වේ. ඒබඳු රූපේ දකින්නේ කියන දේ පිළි කරනවා. එතකොට එයා දන්නවා එහෙනම් තියෙන රූපේ දකින්නවා නෙමේ ආහාර හැදුණු රූපේ දකින්නේ කියන නෝන අල්ලා දෙක තියෙන හින්දා මම අහකට යනකොටම දැකපු රූපේ ඉතුරු වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඒ වගේ වටපිට බලනකොට මේ බෙල්ල හරවනවත් එකම රූපයක් හදයි ඒ හැටි රූපය තියෙන හිතට වුණාම මට පෙනෙන්නේ නේද කියලා තරක නෝනක මෙහෙම බලනකොට එයා
මේ රූපේ හදන්නත් කලින් ඒකත් කලින් වුණාට පෙනෙන්නත් කලින් වෙනදට රූපේ ඇති දැන් රූපේ හදන්නත් කලින් වුණා කියනකොට නුවණ ඔක්කොට විතරලා වෙලා එතකොට රැවටෙන්න ඉඩ ඇත්තේමයි සේපේ ඉඩ ඇත්තේමයි මම ඔළුව හරවනකොටම සතහනක් හදලා හදයි එතකොට හිත ඊනනුගත උපදිනකොට පෙනේ මට කිව්වම බලනකොට මට තේන හැබැයි තිබුණු කිත්තියක් එතකොට ආපහු එනකොට දාන්න මොකක්ද ඇහැකටම ගන්නකොටම විශ්වාසෙන් නිරෝධේ නිරුද්ධයි කියන එක පේනවා පේන දේ නිරුද්ධයි ආහාර නිරුද්ධේ රූපේ නිරුද්ධයි කියන එක පේනවා ඇහැකට ගන්නකොට ওই විදිහට හොම වර්තමානයේ ටිකක් හික්මන එකට කියනවා නූපන්නාට නූපදනාට ඉපදිලා නැහැ ඒව ඉපදෙන්න දෙන්නේ නැහැ හැබැයි ඒ වුණාට කලින් තියෙන ඉන්න අය දේවල් මේ ඇහි බැලුවා තාම ඒ තියෙනවා කියලා අතුරු කරු මෝඩකම දිනවා ඒ හින්දා මේ දර්ශනේ අහගත්තත් අහවලා ඉන්නව අහවල් තැන තියෙනවා කියන කාරණාවල් තියෙනවා කියන නිතු කරන මාසේ තියෙන මතක් වෙනවා මතක් වෙන ගානේ විදර්ශනා කරනවා අපි කියමු දැන් එංගලන්තේ මට ගියක් තියෙනවා කියලා තියෙනවා. ඉහි වෙනකොටම නැත්තම් කොළඹම විතර තියෙනවා. හවල් තැන හවල් කෙනා ඉන්නවා කියලා ඉහි වෙනකොට. ආහාරය නිසා හදපු රූපයක් නම් ස්පර්ශයෙන් දැක්කේ. නැත්තම් ඇහිම්ම රූපේ හැදුව රූපය හදනකම කරන්නේ ඇහෙන්න. ඇහැට හසු වෙන්න කලින් තියන්නේ ධාතු ස්වභාවයක් නම් ධාතු ස්වභාවයක් විඳින ඇහිම නම් රූපේ හදන්නේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත යොමු කළා කලහම නම් පෙවුනේ එහෙනම් පිළිගත් ඇහිම හදපු රූපේ නම් ඉපදු රූපේ නම් විස්තර වශයෙන් දැනගත්තේ එහෙනම් ආහාර නැතිනම් රූපේ දැන් නැති වෙලා මම එක නොදන්නා කමට තියෙනවා කියලා හිතියත් හිතුවත් දැන් ඇත්ත දකින හැම තීකරණ දේහක නිරුද්ධ නේද කියලා බොහොම ටික 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 හුරු කරනකොටම නිවන ආරෝපණය මේ දෙකෙන් දෙකෙන් වර්තමානයේක නූපන්නාස්ව නූපදෙනවා කියන එකම තේන්නේ නිවන උපන්නාස්ව ගෙවෙනවා කියන එක ඉතින් නිවන සම්පූර්ණම දැකලා රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ බලන්න ඉස්සෙල්ලම දෙවියන් පස්සේ චුට්ටක්ම ලෝකයේ හදාගෙනයි පරිහරණය කරන්නේ කියන එක මෙහෙ කරන්න ඕන. ඒ නුවණ කියන එක ජීවිතයේ විල පිහිටි වෙලා. ජීවිතේ කියන විවේකේ විතරයි තියෙන්නේ. ජීවිතේ විතරයි තියෙන්නේ. මොකද ඊට වඩා ඇත්තක් නැති නිසා ඒක ඇත්ත. අපි දැන් ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒක ඇත්ත කියලා දන්නේ නැහැ බොරු කියලා දන්නේ නැහැ අපි දැකලත් නෙමෙයි මේ දකින්න පෙර තියෙන එකක් කියලා කියන්නේ අපි හරියට දැකලද අර කියන එක බොරු කියන්නේ අපි එහෙනම් කොහොමද මම අහන්නේ එච්චරයි දැන් ඇහෙන් හදපු ටිකක් ඇහෙන් පෙනෙනකම ආහාර නිසා රූපය හදා ගන්නවා එහෙම කිව්වොත් පේන්නේ කියලා කිව්වොත් අපි ඒක බොරු කියලා කියන්නේ කොහොමද මම අහන්නේ ඒක බොරු කියලා කියන්නේ අපි දැකලා තියෙනවද ආහාරය නිසා රූපය හදාගන්නේ නැහැ කියලා දැකලා තියෙනවද එහෙම නැත්නම් හරි ඇයි ආහාරය රූපය හදන්න පෙර තිබ්බ රූපයක්මයි මේ හම්බුනේ කියන එක දැකලා තියෙනවද අපි දැක්කට පස්සේ තියෙන දෙයක් කරන්න දෙයක් ගන්න තීරණ මේ අපි තියන්නේ. දකින්න පෙර දැකපු බව කොහොමද සඳහවත් දැකපු නැති බව සඳහවත් නුවණක් නිසාද අපි කියන්නේ. නුවණක් නිසා නෙමෙයි දැකපු නැති කම නිසා තියෙන මෝඩකම නිසා කියන එකක් මිසක්. ඒත් අපි ඒ මෝඩකමද පවත්තන්නේ දැක්කට පස්සේ. තීරණ තමයි. කතා කරන දේවල් සියුම් වැඩි. හැබැයි හිතන්න මම කතා කරන ටික දේවල් හිතන එකෙන් කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඒකද මේ මනසක් දවසින් දවස අත්විසේ තීව්‍ර ස්වභාවයට යන නිසා පිළිහෙන්නේ. සරල නැහැ මම කතා කරන එක අල්ල ගන්න කියන දෙයක් නැති. හැබැයි ඒකනේ
හොඳ දක්ෂ මනසක් හැදෙනවා. හිතන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ ගැඹුරක් තියෙන හිත. ඇත්තටම ගැඹුර නැති අපි නෝ ගැඹුරු නිසා ගැඹුරු බව වෙලා මේ තියෙන ප්‍රශ්නයක. නැත්තම් හොඳට නිවර්ණ ධර්ම තුරෙච්ච මනසක් තිබුණා නම් ඉතින් ඩග්ගල පේනවා. එතකොට අපිට කාර්යාලියට යනකොට උපද්දවාගත් රූපයක්මයි අපි ගනුදෙනු කළේ. අපි ගනුදෙනු කරපු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පින්නේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හිතන්න ඕනද අපිට? ප්‍රාර්ථනා කරන්න ඕනේ. බලන්න ඕන දුසාවේ කොහොමද? ඒක අපි දන්නවා. යන්න ඉස්සෙල්ලා තියෙන දෙන රෝණයි මට. යන්න ඉස්සෙල්ලා තියෙන මොකද්ද? ප්‍රතිබිම්බයක් හදන්න තියෙන ඉඩ විසක ප්‍රතිබිම්බයක් නැහැ කියලා දන්න නිසා. මම ඉතුරා කියලා කියන්නේ මමයි ප්‍රතිබිම්බයක් හදාගත්තේ කියලා දන්නවා. ඒ හින්දා මම හදාගත්ත ප්‍රතිබිම්බයක ගන්නේ කරපු නිසා මට බය නැතුවම පෙර මුත්‍තිදී මට මිතුරු නැතුව නැතිවෙනවා කියලා කියනකොට මම අහකට යනකොට ප්‍රතිබිම්බේ නැති වෙන නිසා. ඒ වගේ මට මේ ආයතන ටිකට හම්බෙන්න ඉස්සෙල්ලා කන්නාඩියේ ප්‍රතිබිම්බයක් බවන්ද තියෙන ස්වභාවය වගේ ධාතුවට නෝන. මේ ධාතුව තියෙන තැනට මේ ඇහැරගෙන ගියාම රූපයක් හදයි. හදපු රූපය මම ඇසුරු කරනවා. අහක දැනුම් දෙන්න තුන නැති වෙනවා කියන තැන ළඟදී. දැන් අපිට කන්නාඩියේ ප්‍රශ්නයක් නැහැනේ. හිතන්නවත් ඕනේ නැහැ. ඒ වගේ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ අපේ ඇහැට හැම නොවුම දේ වටපිටාව ගත්තාම කන්නාඩිය වගේ තමයි. අර උපමාව කන්නාඩිය කියලා කියන්නේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන අංශක ප්‍රතිබිම්බයක් එක තියෙනවානේ. අපි ඒක දන්නවා. කන් ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව කන්නාඩියේ තියෙනවා කියලා දන්න කම නිසාමයි කන්නාඩියට යන්නේ තැන. ඒකට නෝන, ඒකට ධාතුක නෝන. ඒ හිද්දයි ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න ඕනේ හිද්දයි කියේ. එහෙම ගිය ඕනේ කමින් ගියා කියලාත් මෙහෙට හිටින්නේ නැහැ මම. කන්නාඩියට ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් කියලා කියන දැනුමක් තියෙන. ඒත් මට ඒක කෙලෙසියක් වෙලා. ප්‍රතික්‍රියාවේ ඒ බඳු තැනකට ගිහිල්ලා ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න ඕනේ කියන ගමන දැනුමක් ඇතුවයි ගියේ. ගිහිල්ලා වමනාවක් නිර්මාණය කරගත්ත නිර්මාණය කරගත්ත එකේ මොහ බැලුවා අනුපාඩු බැලුවා. අනේ නුකුතාව ඉතුරු නැහැ යන්න පෙරත් නැහැ ආවන් පස්සෙත් නැහැ නිමිති නැහැ. කන්නාඩි දෙක දෙපැත්තෙන් ගියා ගිහිල්ලා බලලාවත් කෙරවල දෙකේ මොකුත් අර පැත්තට ගිහිල්ලා බැලුවා ආවා. මේ පැත්ත කන්නාඩි ගාවට ගියා බැලුවා පරිහරණය කළා හොඳට හිටුවා කිව්වා ඔක්කොම කළා ආවා. නැදේ ඒක හරියට එර්ධියක් වගේ. දෙයදවර නමුත් නිකන් හිතලා බලන්න දෙපැත්ත කන්නාඩි දෙක ගාවට ගිහිල්ලා ඉන්නවා. දෙපැත්ත මේකත් තියෙනවා මේ පැත්තත් තියෙනවා. ඔබලට නැද දැක බෙකවර නිමිති හිටියද කියලා. ඒ වගේ දන්නවා මේ ආයතන ටික අරගෙන ගියාම 13 නාමත් වෙන නිසා වෘත්තියක් හැදේ. දන්නවා. 13 නාමත් වෙන නිසා සංඥාවක් හැදේ. දන්නවා. 13 වටත් නොවනයි මෙබඳු රූපයක් හැදේ කියන එකට නොවන. ඒ හින්දා මෙතෙන්ට මේ 13 නාමත් වෙන නිසා මෙබඳු පිළිමහන්සේ කියලා වර්ධනා කරන රූපය හැදලා තේනේ කියන එකට නොවනයි නේද? ධාතුවක් නෝනේ රූපයක් නෝනා. එහෙනම් නොදන්නවනේ මේ හින්දම උගමනාවෙම හැරගෙනත් එනවා. රූපෙත් දකින්නවා. එතකොට දකින්න ධාතු චින්තනක මෙබඳු රූපේ උපද්දවාගෙන පරිහරණයක හොඳට වන්දනාමාන කරනවා ආදි බුදු ගුණ කියනවා. සද්දනද අහකටකට ඉතුරු නැතුවද? යතහූත ස්වභාවයේ ඉතුරු වෙනවා. දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි. එහෙනම් පුණ්‍යපව පහින්නස මත කුසල රැස් වෙන්නේ නැහැ. පෞද්ගලික දෙන්නේ අකුසල රැසෙන්නේ කුසල රැසෙන්නේ. එහෙම නෙමෙයි කිහිපෙ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියලා නිමිත්තක් නෑ මත සද්ධා උපදවා ගන්න. ඒ ස්කන්ධය නිරුද්ධට ගිහින්. එහෙම මම අර කුටි ඉඳලා මේ කුටි ඉඳලා කියන දෙපැත්තම හොමුනොත් මට මැද මොකක් වෙයිද? දෙපැත්තක්. සිතෝසේ කතා කරනකොට සත්තහාම මේ කියන කල්ල ගත පුළුවන් මේ ලෝකේ ඉන්න අත්‍යශයම භාග්‍යවන්ත මනසක් වෙනවා. ඒ මනසට ඇති වෙන්න තියෙන පීඩා දුක් මුකුත් නැහැ කොහොමද? දැන් මේ දැන් අදම නිවෙන්න පුළුවන් මනසක්.
ඒකද කියන්න ඕනේ මමවත් කියන්න ඕනේ මේ කතා කරන දර්ශනය අනුව මෙහෙවල බල විනෝදනත් වෙන දුක නිවෙන්න තන වෙන ක්‍රමයක් මේ පටිපදස්කන්ධ ඉදිරියයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා නම් ඒ පෙන්වුව වචන ටිකේ අපිට ආහාර නිසා රූපේ ස්පර්ශෙන් සංවේදන සංඥා චේතනා නාම රූප නිසා විඥාන කියලා අපි කොච්චර කියලා බලන්න කොයි වචන ටිකේ මොනතරම් ගැඹුරක් තියෙන මුළු තුන් භූමියක උගුල්ලලා දාලා නිවතම පේනවා කියන දේක දර්ශනයක් තියෙනවා ඒකි යථාර්ථයේක මෙන්න මෙහෙම දෙයක් තියෙනේ කියලා මතු කරලා දෙන්න දෙක විතරයි මම කරලා තියෙන නිසා මම ඔබට අරෙදී මුකුත් පුරවලා නමුත් මෙන්න මේ වගේ ඇත්තක් තියෙනවා ඉතින් වීර්ය වස්තුනොත් භවස්තුනොත් දැක්ක හැකි නිවන් දකිනවාමයි කියන්නේ මේ නිවන විතරයි උත්සාහවත් උනොත් ලැබෙයිද නැද්ද කියලා ප්‍රශ්නාර්ථයක් නැතුව ඒකාන්තයෙන් ලැබෙන එකමදී අනිත් හැම එකක්ම තියෙන ස්වභාවයට අනු ස්වභාවයෙන් පෙනී හිටින්නේ වෙනස් ස්වභාවයෙන් පෙනී හිටින්නේ එතකොට නිවන විතරයි බුහුතයි තතයි අවිතතයි අනේතයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි සැබෑ ස්වභාවයෙන් යුක්තයි වෙනස් ස්වභාවයකින් තපත් වෙන්නේ අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටිනවා කියන එකක් කියන්නේ නිවන නිවන ඒ කියන්නේ දැන් අපි තුන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ධාතු ධාතුව ධාතු විදිහට තියෙනවා හැබැයි මේ ධාතුව තව විදකද ලස්සන ළමේ ගැහණියෙක් මිනිහේ කාරක ගෙයක් උයනක් කියලා එක එක ස්වභාවයට පෙනී ඉඳලා ලෝකයා රවට්ටල රාග දේශ මොහ ඇටිකල් සසත ජනාපරු දුකට දාන එතකොට ඒ හින්දා මේ බෝ මහ ධාතුවත බොහෝතයි කියලා කියන්නේ ඒ හින්දා අටුවා කියනවා දැන් භූතය කියලා කියන්නේ මම භූත වැඩ කරන හින්දා ඒ කියන්නේ බොහෝ ඔය හරි දරෝ රෞද්‍ර භූතේ ඉන්නවලු කවර ඛණ්ඩෝලු වුණාම ලස්සන කුමාරේ කුමාරිකාවගේ වේශේ මවාගෙන ඉස්සරහට ඇවිල්ලා ඒ මිනිහාව චාටු කරලා අල්ලගෙන යාළු කරලා ඉවරන ඈතට අරගෙන ගිහලා බුරු බුරු ගාලා කනවා ඒ වගේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියන ධාතු ධාතුයේ ස්වභාවයෙන් පිළිහි සිට කවුරුත් සතුටු වෙන්නේ නැහැ. ඒ ධාතු හතර ලස්සන ළමයේ ලස්සන මලක් ලස්සන ගිය උයන කෙනෙක් තමයි පිළිහි සිටින්නේ. එතකොට ඉඳලා ඉවරලා තමන්ව රවට්ටලා සතුටට කරලා දාන. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කජනීය රූපේ. කජනීය රූපේ මහණෙනි රූපේ උඹලව කාලා දාලා කියලා. රූපේ කාලා දාලා. එතකොට ජීවිත විතරයි හොම්ප මායාව කියලා අල්ලගෙන දෙන්නේ නැති. හැබැයිම සුභයි යුක්තයි. අසංකත කියලා කියන්නේ ජීවන දිවීම නිරෝධිය විතරයි කිසිම හේතුවකින් කිසිම ප්‍රත්‍යකින් සකස් නොවු ධර්මතාවයක් කියන්නේ. ඒක මෙහා හේතුන්ගේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හැම දෙයක්ම චලනය වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒ හින්දා ඒ චලනයේ වෙන වෙනස් වෙන මොන දෙයක් ඇතුළු කෙරුවොත් දුක නැති වෙන්නද අසංගත ස්වභාවය වූ නිවන විතරයි කවදාවත් වෙනස් වෙන්නේ නැති අන්න එතෙන් තිත තිතුවා ගත්තේ විතරයි දුක ප්‍රතිවිරුද්ධ පුළුවන් කියන්නේ ලෝක නිරෝධය ඉතින් මේ වගේ ලෝකෙ කිසිම දවසක ලෝකයට හීනකින්වත් හම්බ වෙන්නේ නැති මේ වගේ යථාර්ථයක් වෙනපු දර්ශනයක් හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මන අතර ගන්න හදන්න එපා මේ වගේ අවස්ථාව කාය සසිත කාලවදාවත් ලැබෙන්නේ නැති වි සංසාරේ නුකට ඕන තරම් ගෙවල් දුරවල් හදලා ඇති දුවා දරුවා හදලා ඇති අමුද රෝපෝෂණය කළා ඇති ආනවා නිදකන බුදු බුදුල් අරගෙන ඇති කඩිගුලක් වෙනලා ඒ කඩිගුලේ චක්‍රවර්ති රජතුමෝ එකම කඩියක්වත් නැහැ කිවන අපි ගැන කවර කතාවක් චක්‍රවර්ති රජ වෙලා ඉඳලා මුළු පොළොවටම අධිපති රජ වෙලා ඉඳලා තණ්හාව පිරුණේ නැත්තම් මේ පොඩියට ගියක් දුරක් හදාගෙන දරු පොලක් හදාගෙන දුකයි කළ සපෝට් වෙයි කියලා ද අපි හිතාගෙන ඉන්නේ.
අපි හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙලා ගත වෙච්ච ජීවිතේ ජීවත් කරගන්න, කටයුතු කරගන්න. ඒ මේ ඇස් දෙක පාද ගන්න එක නම් අතහැරගන්න එපා කියන එක මම මතක කරන මොන තැනක හිටියත් කවුරු තමන්ට මොන දෙයක් කිව්වත් මොන තැනක හිටියත් ප්‍රශ්නයක් නෑ. අනිත් අය කියන දෙයකින් නෙමෙයි අපේ ගතිය තීරණය වෙන්නේ. අපි කෙනා කෙනාගේ මනස මතයි. ඒ හින්දා තම තමන්ගේ ගාව හැම වෙලේම තම තමන්ගේ ගතිය හදාගන්න කොහෙටකට ප්‍රශ්නයක් නෑ. එතකොට ලෝකේ පැත්තට ඇඟිල්ලදි කරන එක අතහැරන ඉබේම තමයි හදාගත්තොත් බුදුහාමර දේශනා කරා උම්මෝ වංගානි සකේ කපාලේ සමෝධම් වික්ක මනෝවිතක් අනිශ්චිතෝ අනිමහේත යන්න පරිපුතු උපෝදීය කිච්චි. ඒ කියන්නේ ඉබ්බා කබලේ යවයව ටික බහා ගත්ත වගේ මනෝවිතක් ටික හපුලව ගන්න. ඒ තියෙනවා 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 කියන හපුල ගන්න නෑ. දැකපු දේ නිරුද්ධයි මේ සිහි කරන මනසයි කියලා හඳුනගත්තා. එතකොට මොකද කරන්නේ? අනිසිත වන්නේ මහිත තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිසිත නොවි වෙලා නොවි අනිත්‍යයට හිංසා කරන එකෙන් වළකින්න කියන තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යුක්ත වෙලා අන්තිමට අනිත්‍යයට හිංසා කරනවා. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිසිත නොවි අනිත්‍යයට හිංසා නොකරන කමකට පත් වෙන්න කියන ඒ විදිහට පත් වෙලා තිරණය වෙන්න කියන මේ ජීවිතේ කාටවත් උපවාද කරන්න එපා. අනුත් උපවාදක අන්ත ඇගිල බික්කරෙන් නැතුව කෙලෙස් ටික පිරිනිවා ගන්න කියන. තමන්ගේ අපිට මට අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා චෝදනා කරන්න අනුත් ඇගිල බික්කරන්න වෙන්නේම අපි ගාව තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ඉස්සිත වෙන තරස් කරා. අපි ගාව කෙලෙස් ටික පිරිනිවියා නම් අපිට චෝදනා කරන්න ලෝකයක් හම්බ වෙන්නේ. යථාර්ථයට වරදදී තමන් ගාව තියෙන කෙලෙස්ෙට. ඉතින් ඔය මේ දර්ශනය කියන්නේ ඔය ඔක්කොම පුරෝල දෙන මේ දර්ශනය හා සමාන වස්තුවක් නම මම තව දකින්නේ. පඤ්ඤා නරණන් රතන ප්‍රඥා විසට රත්නයක් කියලා කියනවා වගේ කරා. ඔය ටිකේ ඔය උදේවේ ප්‍රඥාවට කියන්නේ මොකද? සම්මා දුක්ඛ ක්ෂේගාමි. මනාව දුක් ගෙවීමට පොවනවා. ඉස්සතේ බුදුවැය දන්න අනුරට කියන මොකද? සම්මා දුක්ඛ වේදනා මනාව දුක් වේවිමුත් කොහොමද? කොයි විදියට දෙකලවර හිතින් නැති වෙන විදියට කණ්ණාඩි දෙකක් දෙපැත්තෙන් තියලා අපි මොන බලලා ආවොත් කණ්ණාඩියටත් මොනයි කණ්ණාඩි හටගන්න ප්‍රතිබිම්බයටත් මොනයි කණ්ණාඩියේ මොනින්ද ප්‍රතිබිම්බයක් මවන්න පුළුවන් හැකියාවක් තියෙන කණ්ණාඩි කියන එකට මොනින්දයි ඒගොල්ලෝ යන්නේ. මේ වගේ ප්‍රතිබිම්බයක් මවා ගන්න ඕනේ හිටයි කි. නැත්තම් පිටු නැනේ. ඈ ප්‍රතිබිම්බයක් ඕනේ තමයි මවා ගන්නත් ඕනේ හින්දා ප්‍රතිබිම්බයක් මවා ගන්න පුළුවන් තරකුත් තියෙන හින්දා කියන. ගිහිල්ලා මවාගත්ත තියෙන තැනකට ගියහම තැනද මේ යහුනේ මවාගත්ත දේ. මවාගත්ත දේ හදා උපද්දවා ගත්ත හොඳට පරිහරණය කළොත් ආපහුගෙනුත් පරිහරණය කරුත් දෙන්නේ මේක. එතකොට පරිහරණය කරන්ද ප්‍රතිබිම්බයක් මවන්න උදව් වෙච්ච කණ්ණාඩිය මට අහුවලා තිබුණ හිත ප්‍රශ්න. ඒක නෙවෙයි. ඒ වගේ මට රූපයක් මවාගන්න තියෙන ධාතුවට නුවණයි ඒබඳු ධාතුව තියෙන තැනට ගියහම මේබඳු රූපයක් උපද්දවා ගන්න හැකි කියන තැනකින් යනවා. හත්තානෙට ගියහම මට ගෙහැකි කියලා නෝ. එතකොට දන්නවා මේ හැය අරගෙන මේ ධාතුව තියෙන තැනට ගියහම මේබඳු රූප ටිකක් පේනවා කියන තැනකින් නුවණින් එන්නේ. කොහෙද රූප හොදට නෝනේ දැන් කණ්ණාඩි ගැටේ මේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්නේ. ආපහු යනවා. යනකොට තමන් දැකපු පරිහරණය කරපු ප්‍රතිබිම්බය ඉවරයි කණ්ණාඩියට නෝන. එතකොට මේ දැකපු දෙයට නෙමෙයි ඉතුරු වෙන්නේ යාට. දැකපු දෙය පෙරණු තිබීම හට නිතුරු නැතුව නැති වෙනවා. කණ්ණාඩියටයි නෝනෙන්නේ තියෙනවා කියලා. කණ්ණාඩි තිබුණාම දැකපු දෙය කියලා කියන්නේ කණ්ණාඩියේ පෙනෙන දෙයනේ. පෙනෙන දේ පෙරණු තිබීම හට නිතුරු නැතුව නැති වෙනවා. ඒකේ කණ්ණාඩියක් පෙරණු තිබීම හට නැ ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියලා නෑ. තේරුණාද මගේ මේ? ඒ විදිහ නෝනේ කටයුතු කරත් අරකට කියන්නේ 13 ආකාරත්වය කියලා. ඒ පංච භාවුත කියලා. ඒ දැක්කේ නිමිති නෑ හැබැයි අපිට. ප්‍රශ්න නෑ. ඒ දැකපු හබු දේ එක්ක ප්‍රශ්න ටික තියෙන්නේ. දැකපු හබු දේවල් නිරුද්ධ වුණා. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි අතර විතරයි අපේ ලෝකෙ තියෙන්නේ.
ටීවී එක අරමුණු කළා බැලුවට බැලුවේ පෙවුනේ රූප නිසා ටීවී එකේ ප්‍රශ්න නැහැ. කණ්ඩාඩි අරමුණු කළා ගියාට ඇතුළු කලේ ඡායාව නිසා ටීවී එක කණ්ඩාඩියේ ප්‍රශ්න නැහැ. ඒ වගේ ධාතු අරමුණු කළා ආවට උපදින රූපය ඇසුරු කරන්නේ නිසා ධාතුයේ ප්‍රශ්න හිතෙන්නේ අපිට. සම්මත එතකොට කාම ධාතු කියන්නේ ওই ස්වභාවය තනියි. කාම ලෝකේ කියන්නේ මේ හැම රූපියත් අතර. ඒක මෙහෙම ගත්තොත් කාම ලෝකයට කාම ධාතු ආйти කාම ධාතුට කාම ලෝකයට. මොකද ඒක දෙයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාම ලෝකය කියන්නේ ඇහැ රූපය අතර. බුදුපදේ බුදුමහරහතන් වහන්සේ චක්කු ධාතු රූප ධාතු චක්කු ඥාන ධාතු කියන මේ රූපයක් හදන්න පුළුවන් ධාතු ස්වභාවයට ඕනේ ජීවත් වෙන. එතන බුදුපදේ බුදුමහරහතන් වහන්සේ ධාතුව තියෙන තැනක මෙහෙම ලෝකය හට ගන්නවා ධාතු නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා කියන එක නෝන විතර ලෝක නිරෝධිය දකින ජීවත් වෙනවා කියන්නේ. උසහතන ලෝකේ ඉතුරු වෙන. ධාතුවේ වැඩ ඉන්නවා නුවණයි ලෝක නිරෝධිය සාක්ෂාත් කරනවා. ලෝකය කියනකොට ඇහැතුපිය තියෙනවා. හැබැයි ලෝකය කියනකොට ලෝකයට ධාතුවක් තියෙනවා ලෝකෙට ධාතුව තියෙනවා. ඒ කියන්නේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු තියෙන තැනක ලෝකේ. ලෝකයේ තියෙන දෙයක ධාතුවත ඒද ලෝක කාම ලෝකයටයි ධාතුවකුත් තියෙනවා ධාතුවටයි ලෝකයි ඔන්න ඔය පිටික පිටකට නම් හරි ප්‍රශ්න වෙලාවෙන් අපි බවාගෙන කනවා වගේ මේ අපේ අද්දැක විඥානේ අද්දැකීමට ලැබුණා අපි ඒක විහිද ඔ මේ දර්ශනය ගත්තාම ඔන්න ඔය දර්ශනය හොඳටම තුම හොඳම දෙන්න පුළුවන් උපරිම ආයුධ පාන තමයි මාර්යාට ඔන්නේ දර්ශනේ. තියෙනවා 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 කියලා සිහි කරනොත් මේ ඇත්ත සිහි කරන විතරේ තියෙන. එහෙම තියෙන්න කොහොමද මම ගියේ හින්දා නැහැ අරගෙන ගියේ හින්දා මම මෙහෙම රූපයක් ලැබුණේ. එනකොට නැති වෙනවනම් ඒක කොහොමද එහෙ තියෙන්නේ දැන්? කියලා පොඩ්ඩක් ඇත්ත දික් කළද නැද විතරේ තියෙන. බලන්නකො තොඹ දවසකින් ප්‍රශ්න විසඳ දෙන්නේ නැද්ද කියලා. එතනදී ඉස්සරම අපි කළේ දෙන්නේ පෙත්තේ දෙන්නේ රූපේ තියෙන තෙහෙත් දෙහෙත ගැන තියෙන දැන් මේ අලුත් කතා කරන ටික භූමිය ගැත්තේ බලන්න. පොළොව කියන එක කියන දකින්න ඇහැ රූප කියන ටික ආහාරපත් වෙන සැකල ඒ ටිකත් එක්කම වෙනවා. ඒ ටිකත් එක්කමම දකින්නකම ආවහම පෙරණු තිබීම හටගෙන තුරු නැතුන තියෙනවා කියනකොට දකින්නකමයි දැකපු පොළොවයි දෙකම පෙරණු තිබීම කිව්වහම යන්නේ නැම නැති වෙනවා. ඒ කියන්නේ ලෝකෙ තුල යන්නේ නැම නැතුව ඉන්නවා කියන එක අසරණයිනේ. නිවනට සාපේක්ෂව යන්නේ නැම නැති වෙනවා කියන එක හරිම ලාභයක්. මොකද යන්නේ නැම තියෙනකොට යන්නේවත් තියෙනකොට ඒ යන්නේක වාරුගොස්සේ මාර්ගයටත් ආව හැකේ. එතකොට යන්නේ නම් නැහැ කියන්නේ මාර්ගයට සතහන් නැහැ කියන්නේ. හරි නේද? මේ අපිට තේින්නේ එහෙම නැත්තම් තේින්නේ නේද? එච්චර බලාගෙන ඉතියාම වේගින් චිත්ත වීති යනවා එනවා තමයි. නමුත් සම්පතිය තියනවා යන ගණයට යනවා. එකම සම්පතිය එක්සෙනික සිද්ධියක් අපිට අල්ලන්න බැහැ. මේ දැන් එක්සෙනික සම්පති කියන එක එක විදිහට බෙදෙනවා. චිත්ත වීති එකක් ගත්තාම එක්සෙනික සම්පති කියලා මම ඉස්සෙල්ලාම වස්තු දෙය බලන්න ගත්තාම මුලින්ම පටන් ගත්ත මේ සම්පති. එක්සෙනික චිත්ත වීති කියන කියයි. හැබැයි මම යම් වෙලාවක ආපුව එහාට ගන්නවා කිව්වහම හොඳ සම්පතිය. අගිටක්. එතකොට හොයාගත්ත එක මත වස්තුවේ හැඩතල සම්පතක වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. අර එක්සෙනික සිද්ධියේදී මට අල්ලන්න බැ එකම විදිය. ඔක්කො. ඒ හින්දා සිත් දහස් ගන්න හැබැයි මම එක සිතක
ගත ගති එකසිතක මේ මේ විදිහට පෙනෙන මේ හැම එකකම ඇත්ත මේකයි කියලා තේරුම් ගත්තා නැති එකසිතක ගන්න බලන්න ඕනේ. අපි ගියා කඩේකට කිරි පැකට් ගන්න කිව්වකෝ. කඩේ නම මොකද්ද? ඇන්කර් කිරි පැකට්. රාකි ඉලා දිනන ගුඩු ගෑම් පන් එක පැකට් එකක් අරගෙන ගෑම් 500 ගෑම් 450 මිල මෙච්චරයි කියලා හොඟට බැලුවම ඇති හැම පැකට් එකම එකසිතක කරගෙන බලන්න ඕනේ රාකි. බලන්න ඕනේ. ඒක ඉතින් ආකින්න හැම පැකට්යක්ම ඔක්කොම එකම විදිහේ. මම මේ කිරි පැකට් එක ගත්තාම මේ ඔක්කොම ටික එකම තමයි කියලා දන්නවා. එතකොට මම එක වෙලාවක බලාගෙන ඉනවා මාළු එක සිතක ස්වභාවය තේරුම් ගත්තාම 10000ක් කියන 1000ක් ඉතරම තමයි. ඉච්චරයි කියන්නේ. ඊට පස්සේ මට ඒක නම් දුනා අයත් නම් ඉච්චර. ඒ හින්දා එක සිතක් සිතක් ගන්න මේ කිරි පැකට් එක බැලුවා. ඒකේ 500යි ගෑම් 450යි මිලදෑන් අසතිය සැත්තකින් තිබයි දාතකට නුවන් නැතිකම හින්දාම එකක් එකක් ගන්න බලන්න වෙනවා මිසක නැත්තම් එහෙම වුන්නේ නැතම කියන්නේ ඒ වගේ ධර්මයේ 10000ක් යනවා නම් මට මෙහෙම ගිය දැන් ආයෙත් තව එකක් යනවාද දැන් ආයෙත් තව එකක් යනවාද දැන් ආයෙත් නුවන් නැති හින්දාම ඇන්කර් පැකට් එකකින් පැකට් එකකට බලන්න විලා මිසක නැත්තම් ඕන්නේ තේරුම් ගන්න ඕනේ ඒක මෙහෙම තවක් එකක් ආතෝකේ මෙසත් තියෙනවා මේ කිරි පැකට් එක අයිකල වෙන කිරි පැකට් එකක් ගත්තාම ඇන්කර් එක අයිකල ෆස්ට් ජෙන් එක ගත්තු ආ බලන්න වෙනවා ඒ වගේ මෙහෙත් ඇන්කල් පුතු දිහම බලන්න බලන්න වෙයි ඊට පස්සේ ආයේ ෆස්ට් ජෙන් පැකට් එක තියෝ මේ කින්නොලත් ඔය වගේ බලන්න ඕනේ හරිනේ මට පුළුවන් ඉදිරියේ මම කිරි පිටිට එකට ඒ ෆස්ට් ජෙන් එක යොමු කරන්න කියලා දෙනවා කොහොමරිකින් ඇස් දෙක පාදලට ලගින තමයි මම කියන්නේ.